சார்லே அந்த சார்லே அந்த என்ன தமிழ் கத்தா හොඳයි ඔන්ලයින් ළමයිට ඇහෙනවද? ඇහෙනවනේ. හරි. හරි. දැන් දඟලනතු ගන්න යුට් එක ගන්න. ඉතින් අද අපිට තියෙනවා විශේෂ පාඩමක් මේක මම හිතන්නේ මේ ඉස්සර නම් මේක ගොඩක් ගැඹුරු තිබුණා මේ පාර පොඩ්ඩ අඩු කරලා තියෙන්නේ. යන්ත්‍ර. යන්ත්‍ර ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ ආනවා අංක 1 මිනිසා යන්ත්‍ර නිර්මාණය කළේ ඇයි ඇයි මිනිස් මිනිස්සු යන්ත්‍ර හැදුවේ කියලා ආනවා ඇයි මිනිස්සු යන්ත්‍ර හැදුවේ දැන් ඔන බලන්න ආ මෙතින් දැන් මෙරු ඔන බලන්න මෙතන තියෙනවා මේ ටී බෑග් මැෂින් එක ටී බෑග් දැන් ඔයගොල්ලෝ දන්නවනේ ටී බෑග් ගෙදර ටී තේබු ටී බෑග් එක දන්නවනේ හැම බෑග් මැෂින් එක තියෙන මේ බෑග් මැෂින් එකේ සාමාන්‍ය විනාඩියකට මේ එක දහහක් විතර ගහන්න පුළුවන් පට 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 ගලවදී බර ගානක් වදී හරි දැන් මිනිසුන්ට කියලා කරගන්න ගියා නම් ඒව මේක මිනිසුන්ට පුළුවන් ද විනාඩියකට 1000ක් ගන්න මිනිසුන්ට පුළුවන් ද එක මිනිහෙකුට පුළුවන් ද 1000ක් ටී බෑග් ගන්න විනාඩියකට බෑ මේක මාර වේගෙන් මම මේ මැෂින් එකක් මේව වැඩ කරලා තියෙනවා මම ඩිල්මයික වැඩ කරන්නේ කාලයත් ඒ කම්පැනි මේව නෙවෙයි ළමයි හරිද ඒ කියන්නේ මේක පැකට් වෙලා හරිද දැන් මේ තේගොල්ල දාන්න තේගොල්ලත් අපි අතින් දාන්න වෙනම ෆීඩ් එකක් තියෙනවා මේකෙන් මෙම්ම මේකට වැටෙනවා වැටුණාට පස්සේ අදාළ තේගොල්ල ග්‍රෑම් ගන්න අදාළ තේගොල්ල ග්‍රෑම් ගන්න පැකට් එකට වැටිලා ඒක සීල් වෙලා ටැග් එකක් වැදිලා හරිද ටැග් එකක් වැදිලා ඒක මේ වගේ පැකට් වෙලා ඒ පැකට් ටික අර බොක්ස් එකටත් පැක් වෙලා තමයි එළියට එන්නේ කවුරුත් ඉන්න බොහොම අතලොස්සක් සේවකයෝ තමයි ඉන්නේ ඒගොල්ලෝ බලනවා මැෂින් එකේ කොහේ හරි තැනක අවුල් වෙනවද ඔක්කොම ඔහම තමයි වෙන්නේ මැෂින් ඊළඟට අපි ගත්තොත් මම මේ වැඩ කරපු තැන් වල මට අත්දැකීම් තියෙන තැන් වල මං කියන්නේ මංචේකේ තියනවා වෙනම මේ පිටි මෝලිය හදන්න අර බිස්කට් හදන්න මේ පිටි ගුලියක් හදන්න බෑ ඒ ගුලිය හදන එකේ තනිකර යන්ත්‍ර තියෙන්නේ මේ ඔක්කොම පාන් පිටි දැම්මම ඇදෙනිලා ඔක්කොම වෙලා එනවා ඒක හලනවා වෙනම තියනවා මේ මේක තලන තැනක් ඒක හරහා ගිහිල්ලා බිස්කට් එක පංච් වෙලා ඊට පස්සේ බේක් වෙලා ඊට පස්සේ ඔක්කොම වෙලා අන්තිමට මෙහෙම බිස්කට් ටික එහා පැත්තෙන් එළියට එනවා මිනිස්සුන්ට කරන්න ලොකු කතන්දරයක් නැහැ ඒක හරියට වෙනවද කියලා බලන්න තමයි තියෙන්නේ යන්ත්‍රයෙන් වෙන්නේ දවසකට ටොන් ගානක් බිස්කට් ගන්න දැන් මිනිස්සු කරන්න ගියා නම් එම කරන්න පුළුවන් ද එච්චර වේගෙන් බෑ එහෙනම් යන්ත්‍ර මොකට හැදුවේ යන්ත්‍ර මොකට දැන් කියන්නේ යන්ත්‍ර ඇයි මොකක් කරන්නද හැදුවේ යම් කිසි දෙයක් ඉක්මනින් කරගන්න පෑදලා අපිට කියන කාරණේ යම් කිසි දෙයක් ඉක්මනින් කරගන්න අඩු කාලයකදී කරගන්න තමයි යන්ත්‍ර නිර්මාණය කරේ මිනිස්සු හරි පහසුවෙන් සහ ඉක්මනින් කරගන්න ඔක මිනිසුන්ට කරන්න කිව්වොත් එහෙම ඇත්තරම මේ දැන් උදාහරණයක් විදියට මංචේකේ ওই ගාන බිස්කට් ප්‍රමාණය මිනිස්සු ඕක අතින් මෙහෙම අඹරලා මෙහෙම ඒ කරන්න පුළුවන් ද මිනිස්සු මං හිතන්නේ ලක්ෂයක් විතර වර වේ ඒ බිස්කට් ටික ගන්න මිනිස්සු හැදුවා. නමුත් ෆැක්ටරි එහෙම නැහැ පස්කලා අනිත් පැත්තෙන් එනවා ආයි. හරිද? එහෙනම් අපි ලියමු. අපෙන් අහනවා මිනිසා යන්ත්‍ර නිර්මාණය කළේ ඇයි? ආලියම්. කාර්ය පහසු කර ගැනීමට සහ කාර්ය පහසු කර ගැනීමට සහ කාර්ය පහසු කර ගැනීමට සහ වේගයෙන් සිදු කර ගැනීමට පහසුවෙන් සහ වේගයෙන් කාර්ය පහසුවෙන් කර ගැනීමට සහ වේගයෙන් සිදු කර ගැනීම පහසු කර ගන්නත් පුළුවන් අඩු කාලයකදී කර ගන්නත් පුළුවන් කාර්ය පහසුවෙන් කර ගැනීමට සහ වේගයෙන් සිදු කර ගැනීම වේගෙන් සිදු කර ගන්න. රයිට්. ඊළඟට අපි බලමු දැන් මේ පාඩමේදී දැන් මේකේ ළමයි මේක ඇතුලේ උපක්‍රම ගොඩාක් තියෙනවා. මේක සංකීර්ණ යන්ත්‍රය. මේවට අපි කියන්නේ සංකීර්ණ යන්ත්‍ර කියලා. අපි ඉගෙන ගන්න යන්නේ සරල යන්ත්‍ර. ඇත්තටම සරල යන්ත්‍ර වර්ග ගොඩාක් පාවිච්චි කරාම ඒකට කියන්නේ සංකීර්ණ යන්ත්‍රය. දැන් මේක ඇතුලේ සරල යන්ත්‍ර ගොඩක් තියෙනවා ඇතුලේ. එතකොට මේ ඔක්කොම එකතු වුණාම මේකට සරල යන්ත්‍රයක් කියන්න බෑ. මේක මොකද්ද? සංකීර්ණ යන්ත්‍රය. සංකීර්ණ යන්ත්‍ර ගොඩ නැගෙන්නේ සරල යන්ත්‍ර ගොඩක් එකට එකතු වෙලා අදුවම ඒක සංකීර්ණ යන්ත්‍රයක්.
ඉතින් අපි පස්සේ අන්තිමට සංකීර්ණ යන්ත්‍ර ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම සරල යන්ත්‍ර වර්ග ගැන ඉගෙන ගමු. සරල යන්ත්‍ර වර්ග හතරක් තියෙනවා. හරිද? අපි මේ හතර ඉස්සෙල්ලා ලියමු. එකක් තමයි ආනත මේ sorry ලීවර්. දැන් ලීවර්. 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 ඊළඟට තියෙනවා ආනත තල. ආනත තලය. අපිට වැඩ පහසු කරලා දෙනවා ආනත තලය. ඊළඟට තියෙනවා කප්පිය. අපිට වැඩ පහසු කරලා දෙනවා. විශේෂයෙන්ම ඔයද කප්පි භාවිත කරන්නේ. අපි ගොඩාම පාවිච්චි කරන්නේ කොහෙද ලංකාවේ? කොහෙද? වරාය. වරායේ නැව් වලින් ගේනවනේ ළමයි ලොකු කන්ටේනර්. ඒතරේ කන්ටේනර් මෙහෙම උස්සලා අදාළ තැන් වලින් තියන්නේ මොනව පාවිච්චි කළද? අපි පාවිච්චි. මාර කප්පි තොගයක් තියෙනවා ඒ කන්ටේනර් උස්සන යන්ත්‍රවල. කප්පිම තමයි ප්‍රධානම යන්ත්‍ර වර්ගයේ පාවිච්චි කරන කප්පිය. හරි. ඊට අමතරව තින් ගෙදර තියෙනවා මොකටද? වතුරා දින්නේ ඒ වගේ පොඩි පොඩි කතන්දර වලට. හරිද? නමුත් විශේෂයෙන්ම මේ කොහෙද වරායේ තමයි ඔක ගොඩාම යොදා ගන්නෙ අර බඩු උස්සන්න. අඩු බලයක් යොදලා බඩු උස්ස ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ චක්‍රය හා අක්ෂ දණ්ඩ අපි ඒකට කෙටියෙන් කියනවා සක හා අකර. චක්‍රය සහ අක්ෂ දණ්ඩ කෙටියෙන් කියන්නේ සක සහ අකර. සක හා අකර. අකරයි. සක සහ අකර. සක සහ අකර රයිට්. සරල යන්ත්‍ර වර්ග. රයිට්. දැන් අපි ඉස්සෙල්ලාම මම හිතන්නේ අද දවසම යන්නේ මෙන්න මේ ලීවර ගැන කතා කරන් තමයි අද දවසම සම්පූර්ණයෙන්ම යන්නේ. හරි? එහෙම තමයි අපි කලින් සෙන්සොරද පන්තිත් අපිට දවස් සම්පූර්ණ පැය දෙකම යනවා ලීවර ඉවර කරන්න. හරි? රයිට් එනවා අපි ගමු ලීවරයක් කියන්නේ මොකද්ද කියලා. ඔන්න දැන් මුකුත් ලියන්න එපා. ඔගොල්ලෝ ඉස්සෙල්ලා අහගෙන ඉන්න මේ රූපය ඔතන තියෙනවා ඔයගොල්ලන්ගේ. මොකද්ද මේ ලීවරයක් කියන්නේ? ඇත්තටම තමයි ලිවර්. ලීවර්. ඉංග්‍රීසියෙන් ලීවරය කියන්නේ දණ්ඩක් මේ. ඊවරේ. මොකක්ද දැන් ස්විච් එකක ස්විච් එකක් තියෙනවල මේ ඉස්සන තියෙනවද මෙහෙම මේ දණ්ඩක් වගේ එකක්. මේට ඉස්සරහට පිටර ලීවර් එක. ලීවර්. හරි. දැන් ලීවරයක් කියන්නේ කෙටියෙන්ම ඔලුවට දා ගන්නවා. ලීවරයක් කියන්නේ මොකද්ද ළමයි? ලීවරයක් කියන්නේ දණ්ඩක්. ලීවරයක් කියන්නේ දණ්ඩක්. ඔය දණ්ඩේ ඔය ලීවරේ කියන දණ්ඩේ ඒ ලීවරයක් ලෙස භාවිතා කරනකොට යම්කිසි දණ්ඩක් දැන් මේ මේ යන්ත්‍රයක ඇත්තම යන්ත්‍ර වලින් අපි මොකද මොකක් හරි වැඩක් කරගන්න ඕනේ. දැන් යන්ත්‍රයකින් මොකද කරන්නේ? වැඩක් කරගන්නනේ යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නිකන් තියන නෙමෙයිනේ නේද? හැමතිස්සෙම යන්ත්‍රයක් තියෙන්නේ මොකටද? මොකක් හරි වැඩක් කරගන්න අපිට. සරලව ලේසියට කරගන්න. එතකොට දැන් මේ ගල මේ මනුස්සයාට තනියෙන් උස්සන්න බෑ. පෙරලන්නත් බෑ. එතකොට දණ්ඩ තියලා පහසුවෙන් මේක පුළුවන්. අඩු බලයක් යොදලා දැන් නිකන් ගලක් තිනවනවා ඔය දැන් පෙරල ගන්න බෑ කියලා. ඒතර අපිටනින් පොඩි ගල් කෑල්ලක් තියලා ඒ දණ්ඩෙන් අඩු බලයක් යොදලා මේක පෙරල ගන්න නැත්තම් උස්ස ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න වැඩක් කරගන්න පහසුයි. හැබැයි ළමයි මේ ලෝකේ හොඳට මතක තියාගන්න මේ පාඩම් පුරාවටම ඔළුවේ තියෙනවනේ මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් නැහැ. හරිද? කිසිම යන්ත්‍රයක් නැහැ. ඒ යන්ත්‍රයට අපි විසින් ශක්තියක් දුන්නොත් තමයි යන්ත්‍රය මොකක් වෙන්නේ? අපිට වැඩක් කරලා දෙන්නේ. කිසිම යන්ත්‍රයක් නැහැ. නිකන් කිසිම ශක්තියක් දෙන්නේ නැතුව ඉබේක් වැඩ කරන යන්ත්‍ර දැන් මේවට ගන්න මේ ෆෑන් එක කරන්ට් එක දුන්නේ නැත්නම් වැඩ කරනවද? වැඩ කරනවද? නැහැ. මේ ටීවී එක කරන්ට් එක දුන්නේ නැත්නම් වැඩ කරනවද? නැහැ. වාහනේ පෙට්‍රල් දැම්මේ නැත්නම් වැඩ කරනවද? නැහැ. කිසිම යන්ත්‍රයක් නැහැ. මොකක් නැතුව වැඩ කරන. අපි ශක්තිය දුන්නොත් තමයි යන්ත්‍රය අපිට වැඩක් කරලා දෙන්නේ. නැතුව නිකම්ම යන්ත්‍රය තිබුණාට ඒක වැඩ කරන්නේ නැහැ. හරිද? දැන් මතක තියාගන්න ඕනම යන්ත්‍රයක් ගත්තම ඒ යන්ත්‍රයෙන් වැඩක් කරගන්න නම් අපි නිකන් ඉඳලා බෑ යන්ත්‍රයට ශක්තිය දෙන්න ඕනේ. එතකොට තමයි යන්ත්‍රය අපිට වැඩ කරලා දෙන්නේ. නැත්තම් යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ ලීවරයත් ඒ වගේ ලීවරයකින් වැඩ කරගන්න ලීවරය කියන්නේ දණ්ඩක්. ලීවරය කියන්නේ දණ්ඩක්. ඒකෙන් අපිට මොකක් හරි වැඩක් කරගන්න මේ දණ්ඩේ යම්කිසි ස්ථානයකට අපි බලයක් යොදන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ මිනිස්සයා මෙතනින් මේ අත් දෙකෙන් මේක පල්ලෙයාට තල්ලු කරනවා. අන්න අපි ලීවරය මත යම්කිසි බලයක් යොදනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? ආයාසය. මොකද කියන්නේ? ආයාසය. එහෙනම් තේරුම් ගන්න ලීවරෙන් වැඩක් කරන ඒ දණ්ඩේ ලීවරයක් කියන්නේ මොකක්ද? දැන් ඔළුවේ දාගත්ත මොකක්ද ලීවරයක් කියන්නේ? දණ්ඩක්. හරිද? එතකොට මේ දණ්ඩෙන් මොකක් හරි වැඩක් කරගන්න ඒ දණ්ඩේ කුමන හෝ ස්ථානයකට අපිට මොකක් කරන්න වෙනවද? බලයක් යොදන්න වෙනව. නැත්නම් ඒකෙන් වැඩ කරගන්න පුළුවන්ද? බෑ. පෑදුරුබඩ කියන කාණේද? ඒ දණ්ඩේ මොකක් හරි වැඩක් කරගන්න අපි මොකක් ඒකේ දණ්ඩේ කෙළවරට හරි මැදට හරි කොහේ හරි තැනකට බලයක් යොදන්න ඕනේ. නැතුව දණ්ඩෙන් වැඩක් කරගන්න බෑනේ. එතකොට
හරි ඔන්න ආයාසයේ ඊළඟට ළමයි lever එකක් හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනකොට අහගන්න lever එකක් අපි ආයාසයේ යොදනකොට ආයාසය අපි යොදනකොට අපේ ආයාස විරුද්ධව අපි 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 බලයක් යොදනකොට ඒ බලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන යම්කිසි බලයක් ඕනම lever එක තියෙනවා හරිද මම මෙතන මට ඕගොල්ලෝ කියනවා මම මේම පල්ලයට තල්ලු කරනකොට ආයාසයේ යොදනකොට ඒකට විරුද්ධව තියෙන බලය මොකක්ද මම මෙහෙන් මෙහෙන් මම මේ මේ ලීවරේ මෙහෙම මෙහෙම පල්ලයට තල්ලු කරනකොට ඒකට විරුද්ධව ඉන්නේ කවුද මේ ගල්ගෙඩිය බර නේද දැන් මම මේ පල්ලයට තල්ලු කරන එකට විරුද්ධයි නේද මෙයා මේ ගල නිසා ගල මම මෙහෙම තල්ලු කරන්න හදනකොට ගල ඒකට විරුද්ධව අන්න ඒකට අපි කියන්නේ ඒ කියන්නේ ආයාසයේ මැඩපවත්වන බලය අපි යොදන ආයාසයට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලයට අපි කියන්නේ බාරය කියලා. මොකද කියන්නේ? බාරය. බාරය. ඊළඟට ඕනම ලීවරයක් ගත්තම ඕනම ලීවරයක් හරිද? ඒ ලීවරයක් තුල කැරකෙවෙන තැන මේ දණ්ඩ කැරකෙන තැනක් තියෙනවා. මේ දණ්ඩ කැරකෙන්නේ මෙතනින් කියලා ඔබට පැහැදිලි. දැන් මෙහෙන් තල්ලු කරනකොට මේක ඉස්සෙන්නේ මෙන්න මෙතනින් කැරකෙනව නේද මේ දණ්ඩ? එහෙනම් එතෙන්ට කියන්නේ ළමයි දරය කියලා. මොකද කියන්නේ? තරේ එනම් ලීවර් එක ප්‍රධාන ලක්ෂ කීයක් තියනවද තුනයි මොකද්ද ආයාසය බාරය තරේ දැන් ආයි ගමු ලීවර් මොකද්ද ලීවරයක් කියන්නේ සරලව දණ්ඩා ඒ දණ්ඩෙන් වැඩක් කරගන්න නම් මොකද්ද අපිට අවශ්‍ය වෙන්නේ නඩේ තමයි මට විනාඩියක් දෙන්න. හරි දාගන්න දැන් ළමයි පැහැදිලි දෝගන්න මම මේ ටික ඔලුවට දාගන්න නැතුව මෙතනින් එහාට යන්න බෑ කියන ලීවර් එක තියෙන ලක්ෂණ මොනවද ලීවර් එකකින් වැඩක් කරගන්න නම් අපි ලීවරේ මත බලයක් යොදන්නට ඕනේ නිකන් දණ්ඩෙන් මුකුත් වැඩක් කරගන්න බෑනේ දණ්ඩකින් දණ්ඩ මත බලයක් යොදන්න ඕනේ බලය යොදන තැනට කියන්නේ මොකද්ද ආයාසය ඊළඟට මම බලය යොදනකොට ඒකට විරුද්ධව ඒ දණ්ඩ දැන් මම බලය යොදනවා නම් යම් කිසි පැත්තකට ඒක විරුද්ධව තව බලයක් ක්‍රියාත්මක වෙනවා ඒකට මොකද්ද කියන්නේ බාරය එතකොට මේ අනිවාර්යයෙන්ම ලීවරයක් ළමයි වැඩ කරනකොට යම් කිසි තැනක් කරා ඒ දණ්ඩ කැරකෙනවා. මේ කැරකෙන තැනට අපි කියන්නේ මොකද්ද? දරය. පැහැදිලි ඔබට කියන කනෝන ලක්ෂ තුනක් තියෙනවා. රයිට්. ඕගොල්ලෝ මේ ටික ලකුණු කරගන්න. දරය, බාරය, ආයාසය, දණ්ඩ රූපයක් තියෙනවානේ. ඒක ලකුණු කරගන්න. ලකුණු කරද්දී තේරුම් ගන්න මේ කියන්නේ මේ ආයාසය කියන්නේ මේක මත යොදන බලය. බාරය කියන්නේ ඒ බලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලය. දරය කියන්නේ දණ්ඩ කැරකෙන තැන. මේකේ සමීකරණ ගොඩක් තියෙනවා පාඩම් කරන්න. සමීකරණ දාලා ඒවා පාඩම් කරන්න ගණන් හදන්න වෙනවා.
තුන්වනවාරයේ ප්‍රශ්නපොත හැමගාව හැමෝගාම තියෙනවද අද? තියෙනවනේ. තුන්වනවාරයේ ප්‍රශ්නපොතත් ඕනේ. ඒ ප්‍රශ්නපොතේ ප්‍රශ්නීකුත් අපි මේකත් එක්ක කරගෙන යනවා. අපමට අද කරන්න බැරි වෙයි. කෙසේ වෙතත් හැම ළමෙක්ටම ගේන තුන්වනවාරයේ ප්‍රශ්නපොත ඕනේ. හරි. ඊළඟට අපෙන් අහනවා. ලීවරයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? රයිට් අපි ලියමු ලීවරයක් කියන්නේ මොකද්ද කියලා. ලියන යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. ලීවරයකි. යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක්. ලීවරයකි. යම් ලක්ෂයක් වටා කැරකැවෙන දණ්ඩක් ලීවරයක්. රයිට්. ඉතින් අපි ලීවරයේ තවත් රූප සටහනකින් අපි මේ ලක්ෂය ලකුණු කරමු. තවත් රූප සටහනක් ඔබට දීලා තියෙනවා. ඕගොල්ලොම කියන්න දැන් මේ මේ මෙතන මොකද්ද? මේක මොකද්ද? ආයාසය. ලියවෙන්නේ නැහැ ළමයි මේක. මේක පැත්තක් වැඩ කරන්නේ. මේකට කියන්නේ මොකද්ද? ආලියා ගන්න ආයාසය. මෙතන මේ මේ ස්ථානය මොකද්ද? දරය. දරය. ඕ. හරි. මේක හදන්න මේ ටිකක් කල් යනවා ළමයි. ඒකයි වැඩි. දරය. මේක මොකද්ද? මේක මොකද්ද? බාරය. ආයාසයේ දරයේ බාරය. ආයාසයේ දරේ බාරේ. ඊළඟට මේකේ තවත් ඔහොමම කතා කරන්න බා. තව එකක් ලකුණු කරමු ඔහොමම. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. දරේ සිට ආයාසයට තියෙන දුරට කියනවා ආයාස බාහුව කියලා. ආයාස බාහුව. ඊළඟට ළමයි දරයේ සිට බාරයට තියෙන දුර. දරයේ සිට බාරයට තියෙන දුර මෙන්න මේ දුර. අපි හඳුන්වනවා බාර බාහුව. ඒක හරිනම් ලියවෙනවා මම. බාර බාහුව. ඔව්. බාර බාහුව. ආයාස බාහුව බාර බාහුව. ආයාස බාහුව කියන්නේ ආයාසයේ සිට දරයට තියෙන දුර. බාර බාහුව කියන්නේ දරයේ සිට බාරයට තියෙන දුර. ලකුණු කරගන්නේ දැන්. රයිට්. දැන් ඉතින් අපිට ওই ටික විස්තර කරන්න කිව්වා. අපි දැන් විස්තර කළ ඉවරයි දැන් ලියා යන්න තියෙන්නේ. ආයාසය කියන්නේ කියලා අහනවා. ආයාසය. දැන් ඕගොල්ලෝම කියන ආයාසය කියන්නේ මොකද කියන්නේ? ලීවරයකින් යම් කිසි කාර්යයක් කරගන්න නිකම් බෑ. ලීවරය මත අප විසින් බලයක් යොදන්නට ඕනේ. අන්නේ අපි යොදන බලයට මොකද කියන්නේ? ආයාස. ආලයාස. ලීවරේකින් කාර්යයක් සිදු කර ගැනීමට. ලීවරේකින් කාර්යයක් සිදු කර ගැනීමට. ලීවරේකින් කාර්යයක් සිදු කර ගැනීමට. කාර්යයක් සිදු කර ගැනීමට. අප විසින් ලීවරයකින් කාර්යයක් සිදු කර ගැනීමට අප විසින්. අප විසින්. ලීවරය මත යොදන බලය. අප විසින්. ලීවරය මත යොදන බලය. අප විසින්. ලීවරය මත යොදන බලය ආයාසයයි. අප විසින්. ලීවරය මත යොදන බලය ආයාසයයි. ලීවරය මත යොදන බලය ආයාසයයි. ආයාසයයි. ඊට පස්සේ ආනෝ මොකද්ද? බාරය. මට කියන්නේ බාරය කියලා මම මොකද්ද ඔයගලන්ට කියලා දුන්නේ? බාරය. බාරය මොකද්ද? අපි ආයාසය යොදනකොට ඒකට
ඒක ඒක නවත්තන්න නේද? අපි දැන් මේක මෙහෙම තල්ලු කරනකොට ඒකට විරුද්ධව තියෙන බලයනේ. ඒක අපි මෙහෙමයි කියන්නේ මොකක්ද? මොකද්ද කොහොමද කියන්නේ? ආයාසයේ මැඩ පවත්වන බලය. ආයාසයේ අපි යොදනකොට ඒක මැඩ පවත්වන්න හදන කෙනාට කියන්නේ මොකද්ද? බාරය. නාලියන් ආයාසයේ මැඩ පවත්වන බලය බාරයයි. 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 ඊළඟට අහනවා දරය ෆල්ක්‍රම් කියලා ඉංග්‍රීසියෙන් කියනවා දරය. මොකද්ද දරය ඔයගොල්ලෝම කියන්නේ මොකද්ද දරය? දරය දරය. දැන් ලීවරයක් කියන්නේ දණ්ඩක්. දණ්ඩකින් අපි ලීවරයක් විදියට දණ්ඩක් ප්‍රයෝජනට ගන්නකොට ආයාසය තියෙනවා බාරය තියෙනවා. ඒ වගේම දණ්ඩ කැරගෙන තැනක් තියෙනවා. මේ දණ්ඩ කැරගෙන තැනක් තියෙනවා. මේ කැරක් දණ්ඩ මොකද්ද කියන්නේ? දරය. ආ ලියන්න. රයිට් ලියන්න. ලීවරයේ කැරගෙන ලක්ෂය කැරකෙන තැන. ලීවරේ කැරකෙන ලක්ෂය දරයයි. ලීවරේ කැරකෙන ලක්ෂය දරයයි. ලීවරේ කැරකෙන ලක්ෂය දරයයි. කැරකෙන ලීවරේ කැරකෙන තැනට කියන්නේ දරයමේ. දැන් මේ දණ්ඩ කැරකෙන්නේ මෙන්න මෙතන ඉන්නේ දරය. තේරුම් ගන්න දරය කියන තැන කැරකෙන්නේ මේ දණ්ඩ කැරකෙන මෙතන දරයයි. ඊට පස්සේ ආනම මොකද්ද ආයාස බාහුව. මොකද්ද ආයාස බාහුව කියන්නේ? ආයාසය යොදන ස්ථානයේ සිට දරයට ඇති දුර. ආලියන් ආයාසය යොදන ස්ථානයේ සිට දරයට ඇති දුර අපි කියනවා ආයාස බාහුව. ආයාසය යොදන ස්ථානයේ සිට දරයට ඇති දුර. ආයාසය යොදන ස්ථානයේ සිට දරයට ඇති දුර. අනිත් එකේ නම් ඕගොල්ලොම කියන්නේ මොකද්ද? බාර බාහුව කියන්නේ බාරේ සිට දරයට ඇති දුර. හැමතිස්සෙම ওই දුර ගන්නේ දරේ ඉඳලා ඈ. දුර ගන්නේ දරේ සිට. බාරේ සිට දරයට ඇති දුරට කියන්නේ බාර බාහුව කියලා. බාරේ සිට දරයට ඇති දුර බාර බාහුවයි. බාරයේ සිට දරයට ඇති දුර බාර බාහුවයි. රයිට්. ඔන්න මූලික පද ටික ඔයගලන්ට කියලා දුන්නේ. බාරයේ සිට දරයට ඇති දුර බාර බාහුවයි. තමයි. දැන් ඔතනට නම් පැහැදිලිද ඔයගලන්ට? ආ? ලීවර එකේ තියෙන ලක්ෂ තුන පැහැදිලිද? ලක්ෂ තුන පැහැදිලි. එහෙනම් දැන් අපි යනවා ලීවර වර්ග කරන්නයි යන්නේ. ලීවර ಜಾති තුනක් ලීවර ಜಾති ඈ. පළවෙනි වර්ගයේ ලීවර පළවන වර්ගයේ නැත්තම් පළවෙන පන්තියේ ලීවර කියලාත් කියන ෆස්ට් ක්ලාස් ලීවර්. පළවෙනි වර්ගයේ ෆස්ට් ටයිප් ලීවර් ඉංග්‍රීසියෙන් එක එක පද කියලා පළවෙනි වර්ගයේ ලීවර් දෙවන වර්ගයේ ලීවර් තුන්වන වර්ගයේ ලීවර් කියලා ලීවර් කීයක් තියෙනවද? ಜಾති තුනක් තියෙනවා. හරි හරිම සරලයි. එතකොට මේ පළවෙනි වර්ගයේ දෙවෙනි වර්ගයේ කියන එක අඳුනගන්නේ මෙහෙමයි. දරයේ මැද තියෙන ලීවර් වලට කියන්නේ පළවෙනි වර්ගයේ. සමහර ලීවර් වල තියෙනවා දරයේ කෙළවරේ බාරයේ මැද. බාරයේ මැද නම් දෙවෙනි වර්ගයේ. සමහර ලීවර් වල ආයාසයේ මැද දරයයි බාරයයි දෙපැත්තේ. එතකොට ඒවට කියන්නේ තුන්වන වර්ගයේ ලීවර්. එහෙනම් පැහැදිලිද ලීවර් වර්ග තුන ගන්න විදිය? මොකද්ද ලීවර් පළවෙනි වර්ගයේ ලීවර් වල මොකද්ද මැද තියෙන්නේ? දරය. දෙවන වර්ගයේ ලීවර් වල බාරය. තුන්වන වර්ගයේ ලීවර් වල ආයාසය. පැහැදිලිවට කියන කාරණේ. එතකොට ආයාසයේ මැද නම් අනිත් දෙන්න දෙපැත්තේ. පැහැදිලිවට කියන කාරණේ. හරිම සරලයි. ඉතින් අපෙන් අහනවා මොකක්ද දාන්නේ? දරය ක්‍රියා කරන ස්ථානය අනුව ලීවර් වර්ග තුනකට බෙදා දැක්වේ කියේ වාලියන. පළමු වර්ගයේ ලීවර් ලීවර ಜಾති තුන. පළමු වර්ගයේ ලීවර. ඊට පස්සේ දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ පළමු වර්ගයේ දෙවන වර්ගයේ ඊට පස්සේ තුන්වන වර්ගයේ ලීවර. ලීවර ಜಾති තුනයි. ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස්. රයිට්. දැන් ඔය රූප සටහන මෙතන දීලා තියෙනවා. මේ බලන්න ළමයි. දැන් එළිය වෙයි ගන්න මෙතන. ඒ වුණොත් හරි බලමු. දැන් මේ රූපේ අපි මෙතන හිතමු
ආයාසය කියලා. ආයාස. මෙතන ෂුවර් එකට ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන මොකද්ද මේ මේ වැරදුනා. මෙන්න මෙතන. මොකද්ද? දරය. එහෙනම් මේක මොකද්ද? වාරය. දැන් මේකේ විශේෂත්වය මොකද්ද? දරේ තියෙන්නේ කොහෙද? මැද ආයාසයයි වාරයයි දෙපැත්තේ. ඒ වගේ වලට කියන්නේ පළවෙනි වර්ගයේ ලීවර්. ඉතින් අපි ලියමු. අපෙන් අහනවානේ. පළවෙනි වර්ගයේ ලීවර් යනු මොනවද ආලියා? ආයාසය සහ වාරය අතර. ආයාසය සහ වාරය අතර. ආයාසය සහ වාරය අතර. ආයාසයයි වාරයයි අතර. ආයාසය සහ වාරය අතර දරය පිහිටන. ආයාසය හා බාරය අතර දරය පිහිට දරය. ආයාසය සහ බාරය අතර දරය පිහිට ලීවර. පළමු වන වර්ගයේ ලීවර වේ. පළමු වන වර්ගයේ ලීවර වේ. පළමු වන වර්ගයේ ලීවර වේ. ආයාසයයි බාරයයි අතර, ඒ කියන්නේ මැද තමයි දරය. මැද දරය නම් ඒක පළවෙනි වර්ගයේ ලීවරය. ලකුණු කර ගන්නටක් ගන්න රූපෙ දීලා තියෙනවානේ. ආයාසය ලියන්න. ආයාසයට අපි ඊ අකුරෙන් පෙන්නනවා ආයාසය, එෆර්ට් කියන එක. හරිද? ආයාසයට අපි සංකේතයක් තියෙනවා ඊ. ආයාසය පෙන්නන ඊ අකුරෙන්. දරය ෆල්ක්‍රම් කියන නිසා එෆ් අකුරෙන්. බාරයට අපි කියන්නේ ලෝඩ් එක කියලා. ලෝඩ් එක. එල් අකුරෙන් පෙන්න. ඔන්න ඒ සංකේතත් දාගත්තට කමන්න. ආයාසය එෆර්ට් කියන පදෙන් ඊ. බාරයට ලෝඩ්, ලෝඩ් එක කියලා අපි කියන්නේ ලෝඩ් එක වැඩි කියන්නේ බර වැඩි බාරේ. එල් ලෝඩ්. ෆල්ක්‍රම්. දරයට ෆල්ක්‍රම් කියලා කියන්නේ ඒකේ රයිට්. ඉතින් අපි බලමු පළවෙනි වර්ගයේ ලීවරය ටිකක් බලමු අපි. පළවෙනි වර්ගය. දැන් මේව ළමයි අට විභාගෙදී දීලා ආනෝ මේක කීවෙනි වර්ගයේ ලීවරයක් දෙවවා ආනෝ ඈ. පළවෙනි වර්ගයේ ලීවර අපි මම ඔබට ලියලා උදාහරණ තුනක් ලියන්න ඉඩ දීලා තියෙනවා. පළවෙනි එක ලියන්න සීසෝ. සීසෝ මේදී සීසෝ එක කියන්නේ පළවෙනි වර්ගයේ ලීවරයක්. දෙවෙනි එක ලියන්න කතුර. කතුර පළවෙනි වර්ගයේ ලීවරයක්. කතුර මේ ඔක්කොම ලියන්න ඕනේ. තුන්වෙනි එක ලියන්න අඬුව. මේදීනේ අඬුව. අඬුව. හරි. ඔන්න පළවෙනි වර්ගයේ ලීවර තුනකට උදාහරණ දුන්න. තව මෙතන තියෙනවා. දැන් අපි බලමු දැන් ඕගොල්ලන්ට තියෙන ලකුණු කරන්න මොනවද? මේ වායේ ආයාසයේ දරය බාරයේ ලකුණු කරන්න එනවා විභාගෙදී. රයිට්. කතුරේ. කතුරක් මේ හරිය නෑ පේන්න. කතුරේ හොඳටම මෙහන්. කතුරේ හොඳ ඔබ හොඳටම දන්නවා ආයාසයේ දන්නේ මෙන්න මේ රවුන්ඩ් එකටනේ. ආය මෙහෙම මෙහෙම අපි අපි දන්නේ මෙතනටනේ. එහෙනම් මෙන්න මෙතන මොකද තියෙන්නේ කතුරේ? මොකක්ද තියෙන්නේ? ආයාසය. ඉතින් අපි ලකුණු කරන ආයාසය ලකුණු කරන්න. මෙතන ආයාසය. හොඳයි. කතුරේ මේ කෑලි දෙක මේ දඬු දෙකක් මෙතන තියෙනවා. කතුරේ දඬු දෙකක්. ඒක කැරකෙන්නේ කොතනද? මෙන්න මෙතන. එන ඇතෙට කියන්නේ මොකද්ද? ආ? දරය කැරකෙන තැන. දරය. හරි. කෝපාරේ. කෝපාරේ. දැන් ඔයා කපන මෙහෙම බලයේ යදනකොට ඒකට විරුද්ධව මේකට අහුවෙන්නේ මොකක් හරි රෙද්දක් හරි කොලයක් හරි මොකක් හරි නේද? යා. ආ ඒක මොකද්ද? ඒක තමයි මොකද්ද? බාරේ. ආ. රෙද්ද. නැත්තම් කොලේ. බාරේ. ඊළඟට අපි බලමු අඬුව. අඬුව. අඬුවේ මෙන්න මේ ස්ථාන දෙකට තමයි අපි මොකක් යොදන්නේද? ආයාසය. නම් මෙතන මොකද්ද? ආයාසය. යා ලකුණු කරා. ආයාසය. යරි ලියවෙනවා. ආව. ආයාසය. ඊළඟට ඕගොල්ලන්ට දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මේ මෙතන මට කියන්න මෙන්න මෙතනට මොකද්ද කියන්නේ? දරේ. දරේ.
ඊළඟට ඔයාගේ ඔයා ආයාසය යොදනකොට ඒකට විරුද්ධව හිටින්නේ මෙන්න මේ අඬු දෙක අතර තියෙන මෙන්න මේ වස්තුව. මෙතන මොකද්ද අපි හිතමු කම්බිය කියලා. ඒක මොකද්ද? බාරය. බාරය. තේරුම් අරගෙන ලකුණු කරන්න ඕන විභාගය තියෙනවා. දැන් බලන්න ළමයි ආයාසයයි බාරයයි අතර තමයි දරය. දරය මැද. දරය මැද. එහෙනම් පළවෙනි වර්ගයේ. ඊට පස්සේ සීසෝව. සීසෝව. මේ ළමයා ආයාසයක් යොදලා පල්ලෙහාට මේ ළමයා උස්සගෙන ඉන්නවා. මේක මොකක්ද එතකොට? ආයාසය. ඒ හරි ලියන්න පුළුවන් මම. ලෙවර් තමයි. හරි. මෙන්න මෙතන මොකක්ද? ආ කියන්නේ. දරය නේද? දරය. මෙයා බාරය. අකුණු කර. ඊට පස්සේ අඬු මිටියකින් මේ අඬු මිටිය දැකලා තියෙන දැන ගලවලා තියෙන අඬු මිටිය ගලවලා තින්නේ නේද? හරි මට කියන්න අඬු මිටියේ ආයාසය නම් ෂුවර් එකට මේ ආයාසය කියන්නේ මෙන්න මෙතන නේද? මේක මොකද්ද? ආයාසය අපි අදිනවා. බාරේ මොකක්ද කියන්නේ? බාරේ මොකද්ද කියන්නේ? අපි අදින එකට විරුද්ධව ඉන්නේ කවුද? ඇනේ නේද? ඇනේනේ. එහෙනම් බාරේ කවුද මේකේ? ඇනේ. බාරේ. ඔය දරේ කොතනද? දරේ කොතනද දරේ? ඔය මිටියේ කැරගෙන මෙන්න මෙතනින්. මෙහෙම තියලානේ අදින්නේ. එතකොට මෙන්න මේ ස්ථානය තමයි මොකද්ද? දරේ. මිටියේ කැරගෙන මෙහෙම ඇත්තම මෙතන මෙන්න මේ ස්ථානයෙන් තමයි මිටියේ කැරගෙන. දරේ. ඒකේ දරේ මැද. ආයාසයයි බාරය අතර තමයි දරේ. මේක නම් අපි දැන් ටිකට කලින් ලකුණු කරපු නිසා ලේසියෙන්ම ලියන්න පුළුවන්. මෙතන මොකද්ද? ආයාසය. මෙන්න මේ කැරකෙන තැන දරය. මේ ගල් ගෙඩිය බාරේ. තව එකක් තියෙනවා ටින් එකක හරිනවා පොඩි පාවිච්චි කරලා. ටින් එකක පියනක්. හරි ඔගොල්ලෝ මම මේ කියන ඒවාට කියන්නේ මේ මේක මොකක්ද ආයාසය. එතෙන්ටනේ ආයාසය වෙත. මෙන්න මෙතන මොකද මේ තියෙන ඊතලයක? දරේ. ඉන් පියන මොකක්ද? බාරේ. ඉන් පියන්නේ අපි යොදන බලයට විරුද්ධව තියෙන ඉන් පියන. බාරේ. මොන ළමයි පළවෙනි වර්ගයේ ලීවර් ඉවරයි ඊළඟට යනවා දෙවන වර්ගයේ ලීවර්. දෙවන වර්ගයේ ලීවර් වලට අපි වාපු උදාහරණයක්. මේක හරිද හැමෝම? ලකුණු කළ ඉවරද? දෙවන වර්ගයේ ලීවර්. ඔන්න බලන්න මේ. දෙවන වර්ගයේ ලීවර් වල නමයි. මෙතනින් අපි දන්නවා මේ තියෙන්නේ ආයාසය. එන මෙතන ලොකු ගල් ගෙඩියක් තියලා තියෙනවා කියලා හිතන්න මේ දන්නේ. එතකොට ඒක තියෙන්නේ කොහටද? පහළට. ඒක මොකද්ද? බාරය. මේ මෙතන මොකද්ද? දරය. ඒල දරය. දැන් බලන්න බාරය මැද. බාරය මැද දෙපැත් ආයාසයයි දරයයි. බාරය මැද නම් ඒක කීවෙනි වර්ගයේද? දෙවෙනි වර්ගය. බාරය මැද නම් ඒක දෙවෙනි වර්ගය. ඈ ලකුණු කරගන්න රූපී ඉස්සෙල්ල. රූපේ ලකුණු කරගන්න. ඕනනම් මේ බෝලෙකුත් බාරයකුත් අඳින මැද. පාරේ මැද. පාරේ මැද නම් ඒක දෙවෙනි වර්ගය. දැන් ඔයගොල්ලෝ මේවා දැනගන්න ඕනේ. අත වාඩේ සරල යන්ත්‍රයක් දුන්නම ඔයා බලන්න. ආ මේක මොකක්ද? මැද මොකක්ද තියෙන්නේ? පාරේ මැද නම් දෙවෙනි වර්ගය. විභාගෙ තියාගන්න. හරි. රයිට්. ඒක ඉතින් අපි ලියමු අහනෝනේ හත්වෙනි ප්‍රශ්නේද දෙවෙනි වර්ගයේ ලීවර යනු මොනවද? ආයාසය සහ දරය. ආයාසය සහ දරය අතර. ආයාසය සහ දරය අතර. බාරය පිහිටන ලීවර ආයාසය සහ දරය අතර බාරය පිහිටන ලීවර ආයාසය සහ දරය අතර බාරය පිහිටන ලීවර ආයාසය සහ දරය අතර මොකද පිහිටන්නේ? බාරය. මැද බාරය නම් අයක ඒ ලීවර දෙවන වර්ගයේ ලීවර වේ. ලීවර දෙවන වර්ගයේ ලීවර වේ. දෙවන වර්ගයේ ලීවර. රයිට්. හරි. උදාහරණ ලියමු. උදාහරණ මෙන්න ගන්න.
ඉරය. එතෙනි කිරයක්. ඉරය. ඊට පස්සේ wheel barrow. Wheel barrow. Wheel barrow. එතින් දෙවන වර්ගයේ ලීවරයක්. ඊට පස්සේ බෝතල් මූඩි කඩනේ. බෝතල් මූඩි කඩනේ. මේ තව එකක් තියෙනවා මේක ඕගොල්ලෝ නම දන්නවද මේ මොකක්ද? මොකද්ද? පංචරය. ඔන්න ඒකත් ඔය පැත්තකින් ලියන්න. හරි. ඔන්න ළමයි දෙවනි වර්ගයේ ලීවර වලට උදාහරණ. දැන් බලමු මේකේ කොහෙද ලක්ෂ ටික ලකුණු කරන්න ඕනේ. හරි. දැන් මම ඕගොල්ලන්ට අවස්ථාව දෙනවා. මම මුකුත් කියන්නේ නැහැ. මම මේ විදිහට ඊතල ගහන එක විතරයි කරන්නේ. ඕගොල්ලෝ ඒවා මොනවද කියලා ලකුණු කරන්න ඕනේ. මේක නම් බාරේ ලකුණු කරන්න තැනක් නැහැ. ඒක කොළ කෑල්ලක් හරි මාක් කර තිබුණා ලකුණු කරත හැකි. හැබැයි මෙන්න මෙතෙන්ට වගේ මෙතෙන්ට වගේ ගන්න. ලකුණු කරන්න බලන්න. ලකුණු කරද්දී හැමතිස්සෙම බලන්න මොකද්ද බාරේ මැද තියෙනවද කියලා චෙක් කරලා බලන්න. අරේ මැද තියෙනවා චෙක් කරලා බලන්න. හරි බලමු මම මේ කියන ඒවාත් එක්ක එකඟද කියලා බලමු මෙන්න රයිට් මේවිදි බැරි වෙත් ඔබ නාමයේ දැන් හොඳ එකක් මෝර මොලයක් තියෙන මේ 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 හරි මේක මොකද්ද මොකද්ද මේක දර ය මේක මොකද්ද මේ මේ මැද තියෙන පස්වර්ඩ් මොකද්ද මේක බාරේ ඒක උස්සනවා මෙයා ඒකට කියන්නේ මොකද්ද ආයා දැන් මේකත් පොඩ්ඩක් අහන්න මේ මේකේ දිගේ මේක අර මේක උස්සලා අරන් යන එක ලීවරයක් නෑ මේක ලීවරේ කියන්නේ මොකද්ද මේක මෙහෙම උස්සන එක තමයි මොකද්ද ලීවරේ තල්ලු කරගෙන යනකොට ඒක ලීවරය ලීවරේ තියෙන අතර මේක පාස් උස්සන පස්සේ මේක තල්ලු කරගෙන යන්න රෝදයේ පවතින හරිද මතක තියාගන්න මෙතන ඊළඟට මේක මේ පුවක් හෙඩිය මොකද්ද පාරේ මේ කරගෙන තන තරේ වැරදි නම් හදාගන්න. මේක මොකද්ද? ආයාස. මෙතන මෙන්න මෙතන මේ මොකද්ද? ආයාසේ. මූඩිය කඩන උඩටනේ අදින්නේ නේද? ආයාස. මූඩිය මොකද්ද? මූඩිය මොකද්ද? බාරේ මූඩිය බාරේ. මෙන්න මේ කැරගෙන ළමයි මේක මෙන්න මේ ස්ථානේ. කැරගෙන මෙන්න මෙතනින්. හරි? හරියට මෙතන. අන්නේ දෙපිට කියන්නේ මොකද්ද? මෙන්න මේ කෙලවරට කෙලවරි තමයි මේක කරකේ. දරේ. පංචරේ. අපි මෙතන මේ පල්ලයට තල්ලු කරන නිසා මේක මොකද්ද? ආයාස. මේක කරකේන ඔබ දන්නවා පංචරේ කරකේන මෙන්න මෙතනින්.
මෙන්න මේ ස්ථාන දෙකෙන් තමයි මේ කැලේ කරකෙන්නේ. එතකොට ඒක මොකද්ද? දරය. මෙන්න මේ මැද පොල කැලලක් තිබුණොත් ඒක මොකද්ද? පාරය. ඔන්න. හරිද? ඊළඟට අපි යනවා තුන්වෙනි වර්ගයේ ලීවර්. අවසාන වර්ගයේ ලීවර් ගැන කතා කරන්න යනවා. ස්ථාන දාලා. හරිද? මේක ඉවරද? තමයි ගාගෙන ඉවරද? හරියට හදාගත්තද? හරි. හරි. ඊළඟ එක තෙවන වර්ගයේ ලීවර. තෙවන වර්ගයේ ලීවර වල මෙන්න මෙතන ඔබ හැමෝම දන්නවා මේ කැරකෙන තැන. මෙන්න මෙතන මොකද්ද? මෙතන දරේ. දරය. මෙන්න මෙතන ගල් ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක පල්ලෙහාට බරක් තියෙනවා. ඒක මොකද්ද එතකොට? පාරේ. මේ ගල් ගෙඩිය උස්සන්න අපි මැදින් බලය යොදනවා. ඒකට කියන්නේ මොකද්ද? ආය. හරි නේද? ලකුණු කරගන්න ටක්ක. සත්‍යයක් කියන්නේ කොහෙද? ඇරවල පංගලේ. ඈ? අදින් නේ. ලකුණු කරගන්න ටක්ක රූපේ. ඩාරය. ආය ඇස්සේ බාරය. දැන් උඩිල්ලියම්. මොකද උඩිල්ලිය නාලියක්. දරය සහ බාරය අතර ආයාසය පීටන ලීවර් දරය සහ බාරය අතර ආයාසය පීටන ලීවර් තුන්වන වර්ගයේ ප්‍රවේ දරය සහ බාරය අතර ආයාස මැද ආයාසය තුන්වන වර්ගයේ ලීවර වේ තුන්වන වර්ගයේ ලීවර තුන්වන වර්ගයේ ලීවර වේ right උදාහරණ ටිකක් ලියමු ටක් ගාලා ගමු උදාහරණ පළවෙනි එක පිලිපිත් තුන්වෙනි වර්ගයේ ලීවරයක් පිලිපිත් තුන්වෙනි වර්ගයේ ලීවරයක් කොස්ස තුන්වෙනි වර්ගයේ ලීවරයක් හබල තුන්වෙනි වර්ගයේ ලීවරයක් හරි. දාගන්න. ඔස්සන්න නැහැ. කොප් එකක් තියෙනවා. අගන්න. දැන් මේක කොහොමද වැඩ කරන්නේ? පිලි පිත්තක් කොහොමද වැඩ කරන්නේ? දැන් මේක පිලි පිත්තක් කියලා හිතන්න. හරි. ඔන්ලයින් ළමයට පේනවා පිලි පිත්ත. මේ පිලි පිත්තේ එන්න මෙතනින් අපි නූලක් ඇට දාලා ඒකට කෝක්කක් දාලා දානවා. දැන් දාලා මේම අල්ලන් ඉන්න ඕන දැන්. මාළු අහුණාට පස්සේ ඔබ අදින්නේ වැදින්නේ. මේම නැදලා ගන්න. නැතු මෙතනින් අදිනවාද මෙහෙම? මේෙන් අදිනවා. එන් අදින්න. වැදින් තමයි අදලා ගන්න. ආයෙනම් මැද තමයි ආයාසය. මාළුව මොකද්ද? දැන් අපි අදින එකට විරුද්ධව ඉන්නේ මාළුවානේ. එහෙනම් මොකද මාළුව? මාළුව බාරේ. මේ යට ස්ථානය මොකද්ද? දරේ. ඊළඟට අපි ගත්තොත් කොස්ස. දැන් කොස්සෙන් අපි අතු ගන්නකොට කොහමද අතු ගන්නේ මෙතනින් අල්ලගෙන බලය යොදන්නේ මැදට නේද බලය යොදන්නේ මැදට එතකොට කැරගෙන තන මෙන්න මෙතන මේ ස්ථානය ඇතුළු මෙතනින් අතු ගන්න පුළුවන් අතම එහෙම බෑ මෙතන තමයි බලය යොදන්නේ පැහැදිලිද එතකොට දරය මොකක්ද දරය මොකක්ද පොළොව අපි අතු ගන්න එකට විරුද්ධව ඉන්නේ කවුද පොළොවනේ පොළොව ඊළඟට තව අනිත් එක මොකක්ද හබල හබලෙන් අපි ඔරුවක් පදිනකොට මොකද කරන්නේ දැන් මෙතනින් අල්ලගෙන එම ගන්න බලන්න බලය යොදන්නේ කොහටද බලය යොදන්නේ කොහටද මැදට බලය යොදන්නේ දරේ මොකද්ද දරේ මොකද්ද මොකද්ද දරේ හබලේදී දරේ මොකද්ද ජලයේ ජලයේ ජලයට නේද අපි මෙම ගන්න
රජපුර කියන කාර්ය යල් අබල දන්නවනේ හා දැන් ඉතින් ලියමු ඔප් කරන්න පුළුවන් පස්සේ ගන්න මොන මන් දැන් ලකුණු කරන ඕගොල්ලෝ දෙන්න ඕනේ වැඩේ හරියට ඈ මේක මෙතන 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 ඊට පස්සේ මෙතන 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 මේකේ ළමයි මොකක් හරි එකක් කියන්න මෙතන මොකක් හරි පාන් කෑල්ලක් වගේ දෙයක් අල්ලනවා කියලා හිතන්නකො මෙතන මේකට කියන්නේ ට්වීසරේ කියලා අහලා තියෙනවනේ මේ මොකක් හරි අල්ලන්නවා පෝසෙප් එක කියලා කියනවා දැන් ලකුණු කරන්න බලන්න ඔබ තනියෙන් ඉස්සෙල්ලා ආයාසයේ දරේ බාරේ ආයාසයේ දරේ බාරේ ලකුණු නිවැරදිව ලකුණු හරි බලමුද එකක් ගන්න ලකුණු කරන් ඊට පස්සේ ඔන්න අපිට දෙනවා ගණන් හදන්න ඈ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයේ කාර්යක්ෂමතාවයේ කාර්ය ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය තියෙනවා ගොඩක් සමීකරණ සෙට් එකක් තියෙනවා අල්ලගන්න හැබැයි හබල දැන් දැකලා තියෙනවද බෝට්ටු වලට හබල එතකොට ඒක මොකක්ද ඈ දෙක දෙක නෙමෙයි පළවෙනි මොකද මැදින් තමයි කැරකෙන්නේ ආයාසයයි බාත් පැත්ත ගන්න දැකලා තියෙනවද හබල ගන්න ඒක තියෙන නැස් වෙනවා ඈ රයිට් කෝ ලකුණු නැහැ ආයාසය යොදන තැන කැරකෙන තැන රයිට් මන් දාන්නම් මේන මේ පාළුව තමයි මෙතන මොකද්ද සෝරි මේ හරි ගන්න බාරය මේ පප්පා මාළුව අල්ලන්නේ මෙතනින් ආයාසය මෙතන දරය මෙතන දරය වාව් අතු ගන්න මැදටනේ ආයාසය යොදන්න ආයාසය මේ පොළවේ තියෙන කොළ කැපිලි හරි පොළව හරි තමයි මොකද්ද බාරය අපි යොදන බල ඊට පස්සේ මේ මේකෙන් අපි මොකක් හරි අල්ලනකොට මැදින් තමයි තද කරන්නේ එහෙනම් මැද මොකද්ද ආයාසය ඒක කැරකෙන්නේ මේ දරය මේක බාරය මේ අල්ල ගන්න එක බාරය ඊට පස්සේ ඔ හබල
හබලේ මෙතනින් අල්ලගෙන මේ මෙහෙන් අල්ලගෙන මැදින්නේ. එතකොට මේක ආයාසය මෙතන, දරය මෙතන, බාරය ජලය. බාරය. ඔන්න. දැන් ගහපු නැති අය කීප දෙනෙක් හිටියා ආදී හරියට හිතාගන්නේ ආදාලේ වැ. ඔන්න ළමයි වැඩේ ඉවරයි. ඒ කියන්නේ ලීවර දැන් ඉවරයි. ලීවර ඉවරයි. හැබැයි ලීවර වල ගණන් ටික හදන්නයි දැන් අද යන්න. දැන් ඊළඟට පටන් ගන්නේ ගණන්. ලීවර වල ගණන්. ලීවරේ මොකද්ද? දරය, ආයාසය, බාරය අපි පැයක් වගේ ඇතුළත ඔන්න කරා. දැන් යමු මේකේ තියෙන සමීකරණ වලට තමයි දැන් අපි යන්න හදන්නේ. සමීකරණ ඈ. රයිට්. යාන්ත්‍ර වාසිය. අපෙන් අහනවා යාන්ත්‍ර වාසිය ලබා ගන්නේ කෙසේද? දැන් ළමයි මේ කතා බෑ. දැන් ඔබ ඉගෙන ගත්ත ඔය හැම යන්ත්‍රයකම දැන් ඔබ ලකුණු කර හැම එකකම බාරය තිබුණා, ආයාසය තිබුණා. එහෙනම් මොකද අපි කරන්නේ? යම් කිසි යන්ත්‍රයක බාරය ආයාසයෙන් බෙදුවම අපිට අපි කියනවා ඒකට මොකද? යාන්ත්‍ර වාසිය කියලා. ලියන්න බා මොකද ආගන්න. ආගන්න ආගන්න. ඔන්න යන්ත්‍රයක් තියෙනවා හරිද? ආගන්න. යන්ත්‍රයක් තියෙනවා. අපි තුන් මෙහෙම අර වගේ කම ගමු. බාරය තියෙනවා ළමයි 1000 නිව්ටන්. බාරේ බලය බර 1000යි. හරි? ඒක අපිට උස්සන්න අපි දෙන්න ඕනේ 100යි නිව්ටන්. වාසි දා වාසි. 1000ක් බර ගලක් උස්සන්න දෙන්න ඕනේ 30 වාසි. ඈ? අවාසිත වාසි කිව්වේ ඇයි? 1000ක එක 100ෙන් උස්සනවා කියන්නේ කොච්චරද? කී ගුණයක් ලාභද? 10 ගුණයක් ලාභයි නේද? අන්නේ කොච්චර ගුණයකින් ලාභද කියන එක තමයි වාසිත කියන එක තමයි යාන්ත්‍ර වාසි ලැබෙන්නේ. මෙයන් මෙයන් කතා කරන්න එපා සනෝල් මි. ආගන් දැන් අපි හිතුවොත් මේ විතර ඔන්න ඔයාට කියනවා මං යාන්ත්‍ර යම් කිසි යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය 5 ගුණයයි 5යි. යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය කීයද? 5යි. එහෙනම් එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? යාන්ත්‍ර වාසිය 5වොත් අදහස් වෙන්නේ මොකක්ද? ආ යම් කිසි කාර්යයක් සිදු කර ගන්න අපි යොදන්න ඕන බලය බාරයෙන් කීයෙන් පංගුවයි? බාරේ බාරේ 5ෙන් පංගුවයි. මෙයාන මේ ආගන්න මේක ඔලුවට දා ගන්න. ඔන්න තියෙනවා මම ඔබ හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. මං ගානට කැපෙන උත්තරයක් දෙන්න. යන්ත්‍රයක් තියෙනවා. ඒකේ යාන්ත්‍ර වාසිය 5යි. යාන්ත්‍ර වාසිය කීයද? 5යි. හරිද? ඒ කියන්නේ 5 ගුණයක් වාසිය කියන එකනේ. හරිද? ඔය යන්ත්‍රයෙන් නිව්ටන් 50ක් sorry නිව්ටන් 500ක වස්තුවක් උස්සන්න ඔයා දෙන්න ඕනේ කීයද? 5 ගුණයක් ලාභ වෙන්න නම් කීයද දෙන්න ඕනේ? 100යි. පැහැදිලි. පැහැදිලිවද කියන ඔන්න යන්ත්‍රයක් තියෙනවා. ඒකේ යාන්ත්‍ර වාසිය 2යි. යාන්ත්‍ර වාසිය කීයද? 2යි. ඒ කියන්නේ දෙගුණයකින් වාසිය. 1000ක බරක් උස්සන්න ඔයා දෙන්න ඕනේ කීයද? 500යි. දැන් තේරෙනවද ඔයගලන්ට කියන කාරණා? හරි. යන්ත්‍රයක යාන්ත්‍ර වොන් දැන් ඔන්න ඔයාගේ ඔළුවට ගින් තියෙන්න ඕනේ. යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය තියෙනවා ළමයි 1යි. හරි. යාන්ත්‍ර වාසිය කීයද? 1යි. එහෙනම් මට කියන්න 100ක එකක් උස්සන්න කීයක් දෙන්න ඕනේ? 100ක 100. එතකොට වාසිත් නැහැ. ආවාසිත් නැහැ. පැහැදිලි. 100ක උස්සන්නේ කීයෙන්? 100. පැහැදිලිවද කියන කාරණා? එහෙනම් යාන්ත්‍ර වාසිය 1යි කියන්නේ වාසිත් නැහැ. ආවාසිත් නැහැ. යාන්ත්‍ර වාසිය 2යි කියන්නේ කී ගුණයකින් වාසිත්? දෙගුණයකින් වාසිය. ඒ කියන්නේ 201ක් උස්සන්න දෙන්න ඕනේ කීයද? 100යි. පැහැදිලිවද කියන කාරණේ මේකේ. තමාර යාන්ත්‍ර තියනවා ළමයි යාන්ත්‍ර වාසිය 1ට වඩා අඩුයි. දැන් උදාහරණයක් විතර යාන්ත්‍ර වාසිය අපි හිතමු භාගයයි කියලා එනවා. 0.5යි. වාසිත අවාසිත. වාසිත අවාසිත. අවාසි. පැහැදිලිද? අවාසි. කී ගුණයකින් අවාසි? දෙගුණයකින් අවාසි. වාසි නෑ. ඒ කියන්නේ දැන් මම මෙහෙම කියන්නම් මේ 1000ක එකක් උස්සන්න දෙන්න වෙනවා 2000. යාන්ත්‍ර වාසිය කීයද කියන්නේ? 1000ක වස්තුවක් උස්සන්න 2000ක බලයක් දෙනවා. ආයාසය 2000යි. බාරය 2000යි. ඒක උස්සන්න දෙන්න ඕනේ. sorry. බාරය 1000යි. ඒක උස්සන්න දෙන්න ඕනේ කීයද? 2000. කීයද යාන්ත්‍ර වාසිය? 1000 බෙදීම 2 කියන්නේ 1 බෙදීම 2. ඒ කියන්නේ 0.5යි. එකට වඩා අඩුයි නේද? එකට වඩා අඩුණු ගමන් වාසි නෑ. මොකද කියන්නේ? අවාසි. මේ 1000ක එකක් කරන්න 2000ක් දෙන්න බෑ. අවාසි. හැබැයි ඒ වගේ ඒවා තියෙනවද නැද්ද? යන්ත්‍ර වාසිය එකට වඩා අඩු ඒවා තියෙනවද නැද්ද? තියෙන. දැන් ඔය තුන්වෙනි වර්ගයේ ලීවර් කියලා දැල්ලි ඔයගලන්ට ලියපු ඔක්කොම එකට වඩා අඩු යන්ත්‍ර වාසි. ඔක්කොම එකට වඩා අඩු.
තුන්වෙනි වර්ගය කියලා දැන් ගත්තානේ දෙක මේ මාළු මොකද්ද බිලී පිත්තයි මේ හබලයි ඔය ටික ගත්තානේ පොස්සයි ඈ ඒ වායේ ළමයි හොඳට මතක තියාගන්න තුන්වෙනි වර්ගයේ ලීවර ඕනම එකක යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි දැන් ඔගොල්ලෝ කියයි නන්ස මොකටද සර් එක තියන්නේ වැඩක් නැහැ නිසා එකට වඩා අඩුයි නම් පාඩුයි නිසා ඈ පාඩු උනාට තියෙනවානේ වාසිය මොකද්ද වාසියකුත් තියෙන මොකක්ද දන්නවද වාසිය දැන් ඔබ කල්පනා කරන්න මෙහෙම දැන් මේක ටික වෙලාවක් යනවා කියලා දෙන්න ඔයා ඉතන කොස්සකින් අපි මෙහෙම අතු ගන්න මේක කීවෙනි වර්ගයේද කීවෙනි වර්ගයේද තුන්වෙනි වර්ගයේ හරි එතකොට අපිට කොස්සකින් අතු ගන්නකොට ලොකු ප්‍රදේශයක් මෙහෙම තල්ලු කරගෙන යන්න බෑ කොළ ටික හරිද එතකොට මේකේ වාසිය බලන්න ඔබට ඔන්ලයින් ළමයට පේනවද මන්දා කොසු පාඩමක් තියෙනවා right පේන එකක් නැහැ හැබැයි ඔබට බලන්න කතා නම් කරන්න එපා ඔයගොල්ලන්ට මේ පළවෙනි වතාව මේ ඉගෙන ගන්න ආයි කලින් මේව ඉගෙන ගන්නත් නැහනේ ආයාසයේ චලනයේ right දැන් මේකේ බාරය කියන්නේ මේ පහළ කොටසනේ බාරය කියන්නේ පහළ කොටසනේ පේන්නේ නැහනේ ඔන්ලයින් ළමයි තාපස්සට දැන් පේන රයිට් ඔගලන්ට ඕකෙන් බලන්න ඔගොල්ලෝ දැන් මම මෙහෙම මේ ආයාසය යොදලා මෙහෙම තල්ලු කරනකොට මෙහෙම තල්ලු කරනකොට මට කියන්න බාරය කියන්නේ මේ පල්ලෙය එල්ලෙන ටික නම් ආයාසය චලනය වෙන දුරයි බාරයේ චලනය ආයාසයේ චලනය වෙන දුරයි බාරයේ චලනය වෙන දුරයි ගත්තොත් කවුද වැඩිපුර චලනය වෙන්නේ බාරයේ වැඩිපුර යනව නේද ආයාසයේ චුට්ටක් චලනය කරනකොට බාරයේ ලොකු තුරක් තල්ලු වෙලා යනව නේද ඒක තමයි මේකේ වාසිය දැන් ඔබ හිතන්න මේ ආයාසයේ චුට්ටක් චලනය කරනකොට බාරය චුට්ටක් චලනය කරුනොත් පොඩි දුරක් චලනය වුණොත් අතු ගන්න පුළුවන් දැන් අපිට ඕනේ මේ මේ හැමදාම මෙහෙම ගන්න එපා එතකොට බාරය වැඩි දුරක් තල්ලා යන්න ඕනේද මේ ඔක්කොම ටික ඇදලා ගන්න ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ අත අපේ ඇඟේ වැඩිපුරම තියෙන තුන්වෙනි වර්ගයේ ලීවර අපේ ඇඟේ ලීවර දැන් අපි අපේ ඔබ මම අපි ඔබ දන්න එකක් කියන්නම්කො වැලමිට සන්ධිය වැලමිට සන්ධිය කීවෙනි වර්ගයේ ලීවරයක් තුන්වෙනි වර්ගයේ ලීවරයක් මේ බලන්න දැන් මෙහෙම වැලමිට තියෙනවා මෙම් වැලමිට තියෙනවා මේ පේශිය මේ කැරකෙන්නේ මෙතන වැලමිටෙන් නේද මෙතනින් තමයි කැරකෙන්නේ හරිද මේ අතේ මොකක් හරි අපිටම බරක් තියෙනවා කියලා බර මේක තමයි මොකද්ද බාරය කැරකෙන්නේ මෙන්න මේ වැලමිටෙන් මෙන්න මේ ද්විශීෂ පේශියෙන් අදින්නේ හරියට මෙන්න මේ මැදින්නේ දති මැදින්නේ දති මැදින්නේ දති ආ මතකද එතකොට මේක කීවෙනි ආයාසයේ මැද බාරය මෙතන දරය මෙතන පැහැදිලිද මට කියන්න හොඳට කල්පනා පුළුවන් උපරින් මම මේ කතා කරන්නේ ඔබට පුළුවන් නම් මේක අල්ලගන්න පේශි මේ එන්න තික් වෙලා කොට වෙනවද පේශි පේශි වල ඉන්නේ මේක අදින්නේ මං ආන්නේ පේශි මේම එන්නට තික් වෙලා එනකට කොට වෙනවද මොවෙන්නේ පේශි තික් වෙන්නේ කොට වෙන්නේ කුටියට එතකොට මේ දැන් මට මේ අත මේ මුස්සන්න ඕන නම් ආ ඔයගොල්ලෝ කියන්න අත මේ මුස්සනකොට මේ මේක ගොඩාක් දුර යද්දි පේශිය යන දුර අඩුයි නේද එනම් පොට් තල්ලු කරා මායාසේ ලොකු තුරා මොකද වෙන්නේ බාරය තල්ලු වෙලා යනවා පැහැදිලි ඔබට කියන කාරණේ ඒක වාසි වාසිය මොකද අපේ අතපය වේගෙන් එමේ කරතේ ඇයි ඇයි ළමයි පේශිය චුට්ටක් අදිනකොට මේක උස් ගාලා මෙච්චර ගිහිල්ලා පැහැදිලි ඔබට කියන කාරණා ඒතර වේගවත් චලන කරන්න මොනවද ඕනේ මොනවද ඕනේ තුන්වෙනි වර්ගයේ ලීවර ඕන වාසිද වාසිද නෑ වාසිය තිය වාසිය මොකද්ද ආයාසයේ පොඩි තුරා චලනය කරනකොට බාරය ලොකු දුරක් චලනය වීම වාසිය. අවාසිය මොකද්ද? නිව්ටන් 50ක වැඩක් කරන්න නිව්ටන් 100ක් විතර දෙන්න. ඒක අවාසිය. පැහැදිලි. ඒ කියන්නේ ලොකු බරක් උස්සන්න ඊට වඩා වැඩි බලයක් යොදන්න වෙනවා මේකෙදි. හරිද? ඔක තමයි තියෙන අවාසිය. දැන් මම ඕනනම් තව දුරටත් පැහැදිලි කරොත් තව දුරටත් පැහැදිලි කරොත් මේ අහන්නේ. තවත් ඔබට පැහැදිලි කරොත් වැලමිට සද්දේ මෙන්න මෙතනනේ දරේ මේ තියෙන්නේ මොකද්ද ද්විශීෂ පේශිය හරි මේ තියෙන්නේ වාගේ අත ඕලිකුත් එක දැන් එතකොට මේ ද්විශීෂ පේශිය මම වෙන පාටකින් ඇන්තොත් දැන් මේක ඔයාලට උස්සන්න ඕනේ මෙන්න මෙතෙන් බෝලේ මෙනිස්සුව බෝලේ ඈ
ඔයා හොඳට බලන්න බෝලේ තමයි බෝලේ තමයි මොකද්ද මෙතන බාරය මේ බාරය ගියපු තුරනේ මේ බාරය මෙච්චර උස්සන්න ආයාසය ගියේ මේ චුටි තුරනේ පැහැදිලි මේ හරියින් මේ මේ පේශීන් ඇත්තේ මෙච්චරයි එතකොට මේ හරිය පුෂ් ගාලා යනවා තේරෙනවද ඔයගලන්ට එතකොට ආයාසය පොඩි දුරක් චලනය කළා බාරය බාරය වැඩි දුරක් චලනය කරගන්න පුළුවන් කීවෙනි වර්ගයේ ලීවර් වලින්ද තුන්වෙනි වර්ගයේ ලීවර් හරි එතන අපේ ඇඟේ අපේ ඇඟ ගත්තම ළමයි සම්පූර්ණ ලීවර් තියෙන ලීවර් තියෙන ඔළුව මේ මේ වෙන එකක් මොකද්ද ලීවරය ලීවරය කීවෙනි පන්තිය තුන නන් නෙමෙයි කීවෙනි පන්තිය පළවෙනි පන්තිය මේ ඔළුව පළවෙනි පන්තියේ ලීවරය ඒ කියන්නේ ඈ මෙන්න ඔයාගේ ඔළුව මේ ඇහැ මේ කට මේ ඔලු කට්ට තියෙන්නේ මොකක් උඩද අපේ මොකක් උඩද කොඳු වැට පෙළිය උඩ තියෙන්නේ මේ ඔලුව සෙට් වෙලා තියෙන්නේ අපේ කොඳු වැට පෙළ. එතකොට මේ පැත්තෙන් ළමයි මේ පැත්තෙන් මෙම පේශි වලින් අල්ලගෙන ඉන්නේ වාගේ ඔලුව. මේ පැත්ත බරයි ඔළුවේ මේ හරි ලොකුයි ළමයි ලොකු කෑල්ල තියෙන මෙහෙනේ කොඳු වැට පෙළෙන් ඉස්සරහානේ මේ පැත්ත බරයි. එහෙනම් මේක මොකද්ද? බාරය. මේක මොකද්ද? ආයාසය. මෙන්න මෙතන මොකද්ද? දරේ දරේ මැද නම් ඒක කීවෙනි පන්තිය පළවෙනි පන්තිය පෑදෙල් දැන් මේ මොහොතේ ඔයා ඔළුව කෙලින් තියාගෙන ඉන්න ශක්තිය වැය කරනවද නැද්ද වැය කරන මෙහෙන් අල්ලගෙන ඉන්න මේ මේ බෙල්ලෙන් මෙහෙම ඇදගෙන ඉන්න ඇතරිය ගාව මොකද වෙන්නේ මෙහෙක් වෙනවා මේ හරිය බර වැඩි ඔබ දැකලා ඇති මම උනත් මටත් වෙලා තියෙනවා බස් එකකේම යනකොට මොකද වෙන්නේ දැන් ස්කෝලිය ගන්නලා දැන් නම් මම බස් වල යන්නේ නැහැ ඔබ මේ වාහනේ එන්න ඉස්සර වාහන තිබුණ නැති කාලේ බස් එකේ හරි කෝච්චිය හරි නේද මොකද වෙන්නේ දැකලා තියෙනවද ඔබ මිනිස්සු වෙන දේ මේ මින්නා ආයි මේ ගල් බලන ටික වෙලාව ලොක් කාලා වැඩි ඇයි මහන්තියට තේහෙට්ටුවට ළමයි මෙන්න මේ පේශියට දෙන ශක්තිය නැහැ දෙන්න ශක්තිය නැහැ ඒක පේශියට දෙන ශක්තිය නැති වුණු ගාම පේශිය මෙයා බෙල්ල අතාරින ලොක් කාලා වැටෙන ආයි ටික වෙලාවක් ගියා මතක් වුණාම මෙහෙම ආයෝ නැදලා ගන්න පැහැදිලිද පළවෙනි පන්තියේ ලීව යාන්ත්‍රවාසිය ලබා ගන්න කෙසේද කියලා නේද තරල යාන්ත්‍රයක බාරය ආයාසයෙන් බෙදීමෙන් බාරය ආයාසයෙන් බෙදීමෙන් බාරය ආයාසයෙන් බෙදීමෙන් යාන්ත්‍රවාසිය ලැබේ බාරය ආයාසයෙන් බෙදීමෙන් යාන්ත්‍රවාසිය ලැබේ බාරය ආයාසයෙන් බෙදීමෙන් යාන්ත්‍රවාසිය ලැබේ අන්න තියෙන සූත්‍රය නෑ සූත්‍රය කියලා සූත්‍රය හොඳට ලොකුවට ඔය මේක යූටියුබ් ලියන්න නැතුව පේන්න හොඳට ලියා ගන්න කොටුවේ යාන්ත්‍රවාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය යාන්ත්‍රවාසිය සමානයි බාරයේ බෙදීම හොඳට කොටුව පිරෙන්න ලියන්න ලස්සන පේන්න උඹි අකුර වගේ ලියන සමානලා යාන්ත්‍රවාසිය පාඩම් කර ගන්නත් ඕනේ ඈ අද යනකොට ගන්නවා යාන්ත්‍රවාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය තව ඉඩ තියනවද එතන ලියන වාක්‍යයක් වත් නෑනේ රූල් දෙකයිද මන් තියලා තියෙන්නේ තමයි දැන් මං උදාහරණ තුනක් තියලා තියෙනවා යාන්ත්‍රවාසියේ නේ අද ලියාගත්තද සමීකරණය ඔක දැන් කටපාඩමේ තියෙන්න ඕනේ ඈ යාන්ත්‍රවාසිය සමානයි බාරය බෙදීම ආයාසය. හරි අපි ගණන් තුනක් හදමු. මම අගයන් ටිකක් දෙන්නම්. මෙන්න මෙහෙම. දැන් මේක ඇවිල්ලා ඉඩ තියනවනේ ලියන්නේ. හරි. මේක ඇවිල්ලා පළවෙනි පන්තියේ ලියන්න නැහැ. මේක මෙන්න මේක ඇවිල්ලා ළමයි පළවෙනි පන්තියේ ලීවරයක්. හරි. මේක ෆස්ට් ක්ලාස් ලීවරය. මේක සෙකන්ඩ් ක්ලාස් ලීවරය. මේක තර්ඩ් ක්ලාස් ලීවරය. හරි.
එතකොට අපි හිතමු මෙතන දෙනවා ආයාසය. ආයාසය නිව්ටන් CI කියලා හිතන්න. මෙතන තියෙනවා බාරය. අපි හිතමු ඒකත් නිව්ටන් CI කියලා. දැන් එහෙනම් අපිට යාන්ත්‍ර වාසිය ගන්න පුළුවන් කොහොමද? යාන්ත්‍ර වාසිය සමානයි මොකද්ද? බාරයේ බෙදීම ආයාසය. බාරය කීයද? නිව්ටන් 100යි. ආයාසය කීයද? නිව්ටන් 100යි. යාන්ත්‍ර වාසිය කීයද? 1යි. වාසිත් නැහැ. අවාසිත් නැහැ. 100 තියලා 100ක වැඩක් කරගන්න. පැහැදිලිද කියන කාරණේ? 1යි කියන්නේ අවුලක් නැහැ. යාමේ බේරිලා තියෙන. රයිට්. ඊට පස්සේ මේකේ අමින මෙතනත් අපි දාගම් මේ මොකද්ද මෙතන? දරය. ආ හදා ගන්න පළවෙනි එක ටක් ගන්න. දරය. පළවෙනි එක හදා ගන්න ඔය තොරතුරු ටික දාන්න. යාන්ත්‍ර වාසිය එක આવොත් අවුලක් නැහැ. 100ක් තුනොත් 100ක වැඩ කරගන්නවා. 200ක් තුනොත් 200ක වැඩ කරගන්නවා. යාන්ත්‍ර වාසිය එතකොට 1යි. එතන පළවෙනි පන්තියේ ලීවර ගත්තොත් ළමයි යාන්ත්‍ර වාසිය එක වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි පුළුවන් අඩු වෙන්නේ දෙවනි එක ඔගොල්ලෝ තනියෙන් මේ විදිහට හදලා මට මේක ඉස්සරහින් හදලා සූත්‍රය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. අර දැන් ඔය මම සූත්‍රය ලිව්වාගේ දෙවනි එක ඉස්සරහින් සූත්‍රය ලියලා තොරතුරු ආදේශ කරලා මට ගාන හදලා පෙන්නන්න. මේ දෙවනි පන්තියේ ලිස්ට් එකක් වෙ තියෙන වීල් බැරෝ ඒ වගේ එකක්. ගානහදන් තනියම රයිට් මේ තුන්වෙනි එකත් කරන්න ඕගොල්ලෝ තුන්වෙනි එකෙත් ඔන්න මන් දුන්නා ඕගොල්ලන්ට තුන්වෙනි එක
දැන් මේ දෙවෙනි එක අපිට කරන්න පුළුවන් මේක දෙවන වර්ගයේ ලීවරයක් කරමු නැති අය ලියා ගන්න යාන්ත්‍ර වාසිය සමාන අර සූත්‍රයම ලියන්න ඕනේ බාරයේ බෙදීම ආයාසය බාරය 100යි sorry බාරයේ 200යි ඒකට මෙතන එනවා 2යි දෙගුණයකින් වාසිය දැන් තුන්වෙනි එක යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය. ඒතර බාරය 100යි sorry බාරය 1000යි නෑ sorry බාරය 100යි යොදන්න ඕන ආයාසය 1000යි. අනේ 100ක වැඩක් කරන්න 1000ක් දෙන්න වෙලා. වාසිද අවාසිද? අවාසි. වාසියක් තියෙනවා. මොකද වාසි? ආයාසය පොඩි දුරක් චලනය වෙනකොට බාරය ලොකු දුරක් චලනය වීම තමයි ඒක වාසිය. ඉතින් කීය දෙන්නේ ළමයි ආගේ? බිंदु आय दशम इकाई दशम इकाई आवत दशम दें अभी उतने याटिंग ओए तुंगनी पांते लीवर है याटिंग मेतनिंग है मेतिन मेतना तमाय मे पहाल वे रूप सटांटे याट मेतिन इड़ कर तीन में हारी है पोड़ी अकुरे लिया न वे टीका पोड़ी चेदे लिया न थी अरे अटे एक इड़ दिया न बेरू ना एक ट्यूट के तीन वैरत दाक के क्या ने अडुपा वैरत दाने अडुपा अडुवा अरे තුන්වෙනි වර්ගයේ ලීවරේ යටින් පොඩ ඉඩකඩ පාවිච්චි කළ ලියන්න මෙහෙම තුන්වෙනි වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය සෑම විටම එකට අඩුය තුන්වෙනි වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය හැම විටම එකට අඩුයි කියන්නේ පාඩුයි අවාසිය තුන්වෙනි වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය සෑම විටම එකට අඩුය සෑම එකට आयासे केटी दुराक चलने कल विट बारे වැඩි දුරක් චලනය වීම මෙහි ඇති වාසියකි ආයාසයේ කෙටි දුරක් චලනය කළ විට බාරයේ වැඩි දුරක් චලනය වීම මෙහි ඇති වාසියකි right ඊළඟට අපි යනවා ඉගෙන ගන්න ප්‍රවේග අනුපාතය කියන සංකල්ප ඉගෙන ගන්න යනවා ප්‍රවේග අනුපාතය ආගන් ප්‍රවේග අනු දැන් අපි සූත්‍රය මතකද යාන්ත්‍ර වාසිය සූත්‍රය දැන් හැමෝටම මතකද ඇහුවොත් කියන්න පුළුවන් පාඩ මොකද්ද හරිම ලේසි මොකද්ද යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය අනිවාර්යෙන් දැන් කටපාඩම් කරගන්න අවශ්‍යයි දැන් ඊළඟ සූත්‍රයට යන්නේ මොකද්ද මේ ප්‍රවේග අනුපාතය කියන්නේ ආගන් ප්‍රවේග අනුපාතය අතා බෑ ළමයි දණ්ඩක් තියනවා මේ දණ්ඩෙන් ගලක් උස්සන්නේ आयासे विस्थापने එතකොට ඒ දුරට අපි කියන්නේ මොකද ආයාසයේ විස්ථාපනය. හොඳයි මේක මෙහෙට යනකොට මේ දණ්ඩ නිකන් ඉන්නවද ඒ ඒක මේක පල්ලයට යනකොට මේක මොකද වෙන්නේ? උඩට චලනය වෙනව නේද? එතකොට මෙන්න මේ දුරට අපි කියන්නේ මොකද බාරයේ විස්ථාපනය. බාරයේ ගමන් කරමු දුර. පැහැදිලිද වැඩ දෙක? පැහැදිලිද? මොකද්ද මේ දුරට කියන්නේ මොකද්ද? ආයාසයේ ගමන් කරමු දුර නැත්නම් ආයාසයේ විස්ථාපනය. ඔය ආයාසයේ විස්ථාපනය වෙනකොට මේ පැත්තේ මොකද වෙන්නේ? බාරයත් විස්ථාපනය වෙනවා. එතකොට වාරයේ ගමන් කරමු දුර. ඉතින් ඔන්න ඔය දෙක අතර අනුපාතයට අපි කියන්නේ මොකද්ද? ප්‍රවේග අනුපාතය. අතර ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? සරල යන්ත්‍රයක ආයාසයේ චලනීය උදුර, බාරයේ චලනීය උදුර වගේ කී ගුණයක්ද කියන එක තමයි ප්‍රවේග අනුපාතය කියලා අපි හඳුන්වන්නේ. ආයාසයේ චලනය වෙච්ච දුර, බාරයේ චලනීය උදුර වගේ අහගන්න ලියන්න එපා අහගන්න. අහගන්න. ලියන්න දෙන්නම් වෙලාව. කලබල වෙන්න එපා.
ආයාසයේ චලනයේ උදුර භාරයේ චලනයේ උදුර වගේ කී ගුණයක්ද කියන එක තමයි ප්‍රවේග අනුපාතය කියන්නේ. දැන් ඔන්න බලන්න. ඔයා හිතන්න මේ දුර 30යි. හරිද? සෙන්ටිමීටර් 30යි. මේ දුර 10යි. ආයෙනම් ආයාසයේ චලනය වෙච්ච දුර භාරයේ චලනය වෙච්ච දුර වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. එහෙනම් ප්‍රවේග අනුපාතය කීයද? ප්‍රවේග අනුපාතය කීයද? 3යි. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ආයාසයේ චලනය වෙච්ච දුර භාරයේ චලනය වෙච්ච දුර වගේ ඊ ගුණයක්ද? එතකොට අපි මොකද කරන්න ඕනේ? කොහොයන් ආයාසයේ චලනය වෙච්ච දුර භාරයේ චලනය වෙච්ච දුරෙන් බෙදන්න ඕනේ. පැහැදිලිව ඔබට කියන කන්නේ. හරි. අපි මේක හිතමු 150යි. 150යි. මේක 10යි. ප්‍රවේග අනුපාතය කීයද? 15යි. පැහැදිලිනේ? අමාරුද? නෑ. ලියු. දැන් ලියන්න. ප්‍රවේග අනුපාතය ඉස්සෙල්ලා ලියන්න. 11 වෙනි ප්‍රශ්නේ. යම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය එම කාලය තුර භාරයේ සිදුවන විස්ථාපනය මෙන් කී ගුණයක්ද යන්න. ඒ කියන්නේ ආයාසයේ චලනය වෙච්ච දුර භාරයේ චලනය වෙච්ච දුර වගේ කී ගුණයක්ද? ඒකට කියන්නේ ප්‍රවේග අනුපාතය. ආලියම. ප්‍රවේග අනුපාතය තේරුම් ගන්න. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකක්ද කියලා ඔලුවට අරන් ලියන්න. නිකන් බලාගෙන ලියලා වැඩක් නැහැ. දැන් අද අපිට ප්‍රශ්න පත්‍ර පන්තිය කරන්න බැරි වෙනවා. හේතුව මේක මට එක දිගට කරගෙන යන්න ඕනේ කාර්යක්ෂමතාවය කියන තැනට එක්කන්. ඒක නිසා අද අපි ප්‍රශ්න පත්‍ර මං හෘදේ පාඩම ඉවර කරාද? ඉවර කරාද නැත්ද? ඉර ගහන ඒවායි ලියන ඒවායි ඔක්කොම කරානේ. ඊට පස්සේ ඊළඟ පාඩම් වල ඉරිගහනේව කරලා නැද්ද තාම? පාඩ ඈ ඔක්කොම කරාද? ඉරිගහන ටික ඔක්කොම කරා. ලියනේව නේද තියෙන්නේ? ලියනේවයි 7 වෙනි පාඩම කරාද අපි? ලියනේවයි 7 වෙනි පාඩමේ පොතෙන්ද ගන්න බලන්න කොතන නවත්තලා තියෙන බලන්න. පොඩද තියෙන. සෙකන්ඩ් ටර්ම් ප්‍රශ්න පොතේ පොතෙන්ද ගන්න කරලා තියෙනවද අපි? ඒ ටික කරා. ආ තියෙනවා තව ඉතුරු වෙලානේ. ඔව් තව ප්‍රශ්න දෙකක් එකක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ මේක ලියන ප්‍රශ්න නෑනේ. අටේ ලියන ප්‍රශ්න ටිකනේ. හරි බලමු බලමු. අද බැරි වෙනව බොහෝ විට. මට මේක එකපාර ගහ ගන්න ඕන නිසා බලමු. වෙන දවසක බලමු. හැබැයි ඕක තමයි මෙහෙමයි. අනිත් පන්තියට කරලා තියෙන්නේ. හරිද? ඕනනම් මේක වීඩියෝ එකක් බලලා ඔබට පොඩ්ඩක් එක බලා ගන්න පුළුවන්. නමුත් අපි මේකට කරමු වෙනම කරමු. මං සජීව කරන්න එපැයි. හරි. ඒක ගැන හිතන්න එපා. රයිට් අපි දැන් වැඩේට බහිමු. තාම අපි දැන් අද මට මේ අවශ්‍ය වෙනවා ළමයි මේ සමීකරණ ටිකත් එක්ක ඕගොල්ලොත් එක්ක ගණන් ටිකක් හදන්න. නැත්නම් දැන් බාගෙට නවත්තලා ඊළඟ දවසට ගියාම වැඩේ ටිකක් අවුල් යනවා. යම් ඕකේ ලීවර ටික ඉවර කරගත්තා නම් ඇති මට අද. ඊට පස්සේ දවසේ ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන්. රයිට් ගමු. තව කතා කරනකොට. දැන් එතකොට ප්‍රවේග අනුපාතය හොයන්නේ ළමයි මෙහෙමයි. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපනය කියලා සමීකරණයක් එනවා. රයිට්. ආයාසයේ විස්ථාපනය බෙදනවා භාරයේ විස්ථාපනය. එතකොට අපිට ලැබෙනවා ආයාසයේ භාරයේ ගමන් කර දුර වගේ කී දුගුණයක් ගමන් කරාද කියලා. ඒ අනුව ඔයගොල්ලෝ 12 වෙනි ගාන තනියෙන් හදන්න. ඔක බලලා සූත්‍රය ලියලා 12 වෙනි ගාන යට තියෙනවා තනියෙන් හදන්න.
ඔය සූත්‍රය හොඳට ලොකුවට ලස්සනට ලියාගත්. දැන් දෙවෙනි සූත්‍රෙත් ආවා. සූත්‍ර දෙකයි දැන්. යාන්ත්‍ර වාසිය සූත්‍රයයි ප්‍රවේග අනුපාතයේ සූත්‍රයයි දෙකයි. සූත්‍රේ ගාන හදන්න සූත්‍රේ ලියලා ගානේ දීලා තියෙනවා ආයතේ චලන වෙච්ච දුරයි බාරේ චලන වෙච්ච දුරයි දීලා තියෙනවා ඉතින් ඕක හදා ගන්න බැරි නම් වැඩකුත් නැහැ ගාන කියවලා තොරතුරු ටික දාලා හදන්න තියෙන උත්තරේ ගන්න තියෙන අනිවාර්යයෙන්ම සූත්‍රේ ලියන්න ඕනේ දැන් ඔය බෝඩ් එකේ තියෙන සූත්‍රේ ප්‍රවේග අනුපාතය වෙන සූත්‍රේ දැන් ඒතර හැදුවොත් මෙන්න මෙහෙම තමයි එන්නේ bx දුර කීයද bx 60යි මේක 60යි සෙන්ටිමීටර අනිත් එක 15යිනේ 15යි සෙන්ටිමීටර ඒතර මේ දුර කියන්නේ ආයාසයේ විස්ථාපනය ඉතින් ආයාසයේ විස්ථාපනය 60යි සෙන්ටිමීටර මේ දුර කියන්නේ බාරයේ විස්ථාපනය ඒක 15යි සෙන්ටිමීටර ඒතර 60ට 15 වා කීයද 4යි මේක ඒකක තියනවාද ඇයි මේ සෙන්ටිමීටර උත්තරයට සෙන්ටිමීටරේම දාන්නේ ඒකකයක් නැහැ හරි එලිම හතරයි දැන් මෙන්න මේකේ මොකද්ද තේරෙන්නේ ඔන්න දැන් ඔන්න වැඩ බෑ වැඩ නවත්තන් මේ වැඩ නවත්තන ඔක්කොම මේක ඉවරද හදාගත්තා නේ අම්මනේ මොකද මම දැන් විශේෂ කාරණයක් කියලා දෙන්න යන්නේ හරිද ප්‍රවේග අනුපාතය හතර ලැබුණම මේකෙන් තේරෙන්නේ මොකද්ද කියලා දෙන්නයි යන්නේ ප්‍රවේග අනුපාතය හතර ලැබුණම මේකේ මොකද්ද කියවෙන්නේ කියලා දෙන්නයි යන්නේ හරිද හදාගෙන ඉවරද ගාන ඉස්සෙල්ලා හදලා ඉවර කරා ඊට පස්සේ මම ප්‍රශ්නත් අහනවා ඔයගොල්ලන්ට ඉවරද? ආමලියන සමහර හරි. ඔන්න දැන් අහගන්න ඈ. සියලු වැඩ අතරින් ඕනේ. දැන් මේ ප්‍රවේග අනුපාතයේ හතර ආවොත් ප්‍රවේග අනුපාතයට යම් කිසි ඉලක්කමක් ආවොත් අපි තුම හතරෙන් දැන් ඇවිල්ලා තියෙන මෙතන මේ හතරෙන් කියවෙන්නේ මේම දෙයක් මේ හතරේ කියවෙන්නේ ඔබ මේ යන්ත්‍රයට ලබා දිය යුතු ආයාසය ඔබ මේ යන්ත්‍රයට මේ යන්ත්‍රේ මොකක් හරි වැඩක් කරගන්න ඕනොත් ඒකට ලබා දිය යුතු ආයාසය බාරයෙන් හතරෙන් පංගුවක් බව ආයි කියන්නම් අනිත් පැත්තට උනන් කියන්න පුළුවන් ඔබ මේ යන්ත්‍රයෙන් යම් කිසි කාර්යයක් කරගන්නකොට යම්කිසි ආයාසයක් යෙදෙනවා නම් ඒ ආයාසය වගේ හතර ගුණයක බාරයක් උස්සන්න පුළුවන් කියලා මේකේ කියනවා. ඒ කියන්නේ දැන් මේකේ හතර තියෙනවා නම් අපි හිතමු ආයාසය 100ක් යෙදුවා කියලා. බාරය කී වෙන්නේ? බාරය ඒ වගේ හතර ගුණයක් වෙනවනේ. කී ගුණයක්? 400යි. වාසිය නේද? 100ක් තියලා 400ක වැඩක් කරගන්න පුළුවන්. පෑදෙල ඔබට කියන කාරණේ පෑදෙල්ද අනිත් පැත්තට ඉතත් අනිත් මේ අනිත් පැත්තට මොකද්ද? 400ක වැඩක් මොක කරගන්න කීයද දෙන්න ඕනේ? සියය. ඒ කියන්නේ යම් කිසි බාරයක්. ඕගොල්ලෝ මට මේ කියන්නේ දැන් මේකේ බාරය වෙන බල පුළුවන්ද කියලා. මේකේ බාරය ළමයි මේකේ බාරය නිව්ටන් 4000යි. නිව්ටන් 4000යි. දෙන්න ඕන ආයාසය කීයද? 10. ඒ කියන්නේ මොකද්ද? මේ හතරෙන් කියවෙන්නේ බාරයෙන් කීයෙන් පංගුවයිද ආයාසය? බාරයෙන් හතරෙන් පංගුවයි. පැහැදිලිද? හරි. තව ගානක් බලමු. මම මේ කියන ගානට මට කියන්න. ඔන්න ළමයි බෑ මේ ලීවර් එක ප්‍රවේග අනුපාතය ගණනය කරාම 10යි කියලා ආවා ප්‍රවේග අනුපාතය කීයද 10යි. ඔන්න දැන් වරද්දක් නැහැ ප්‍රවේග අනුපාතය කීයද ළමයි
දහයයි. හරි. දැන් අපි හිතමු බාරය ඒ බා ඒ ලීවරේ බාරය හරිද? දස දහසයි. නිව්ටන් දහ දහක බාරයක් තියෙන. දෙන්න ඕන ආයතේ කීයද? කීයද? 10. ඒ කොහොමද මේ 10 ආව නම් එකෙන් කියවෙන්නේ බාරේ කීයෙන් පංගුවයි 10 ආසේ. 10 පංගුවයි. පෑදුවට කියන කාර්. අතන මෙතන එක කොහොමද හොයන්නේ එතකොට? බාරේ බෙදනවා මොකෙන්ද? බාරේ බෙදනවා මොකෙන්ද? ප්‍රවේග අනුපාතයෙන්. එතකොට ඔයාලට ලැබෙනවා මොකද්ද? ආයාසය. දෙන්න ඕන ආයාසය ලැබෙන. ඕක තමයි කතාන්තරය. ඉතින් අපි එහා පැත්තේ අහනවා මෙහෙම. දැන් ගමු බලන්න. එහා පැත්තෙන් එම යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය 4 නම් ඉන් අපට සෛද්ධාන්තිකව සිතාගත හැක්කේ කුමදාලියන්. දැන් එම යන්ත්‍රයේ යම් බාරයක් එසවීමට අවශ්‍ය වන ආයාසය එම යන්ත්‍රයෙන් යම් බාරයක් එසවීමට අවශ්‍ය 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 ආයාසය ආයාසය බාරෙන් කීය පංගුවයි බාරෙන් කීය පංගුවයි 4 පංගුවක් බව බාරෙන් 4 එකක් බව බාරෙන් 4 එකක් බව ඊළඟට ඔන්න තවත් කතන්දරයක් අලුත් අදහසක් දැන් මේ ඔන්න අහගන්න මේක මම ගන්නම්කෝ මේකම ගන්නම් හොඳ ළමයි ටික වගේ හරියටම අල්ල ගන්න මේක මම ගන්නවා හරි දැන් මේ යන්ත්‍රයේ කීයද ප්‍රවේග අනුපාතය ආවේ 4යි ඒ කියන්නේ ඔයා දන්නවා දැන් මේක 4000යි නම් මේකට දෙන්න ඕනේ කීයද එහෙනම් කියන්නේ 10යිනේ දැන් ඉගෙන ගත්තනේ 10යි දෙන්න ඕනේ හැබැයි ළමයි ඇත්තට මේකට දාව දැන් මම මේ ගණන් කරලානේ ඔය 4 කියන අගේන්නේ අපේ පොතේ හැදුවමනේ ඇත්තට මේ වගේ යන්ත්‍රයක් හොඳට අල්ලගන්න මේක විභාගෙට තාර ඇත්තට මේ යන්ත්‍රය මේ විදිහේ යන්ත්‍රයකින් අපි වැඩක් ගන්න ගියොත් 1000 බෑ 4000 උස්සන්න අපි තමයි 1100ක්වත් දෙන්න වෙන සෛද්ධාන්තිකෝ ඒ කියන්නේ ගණන් හදලා බැලුවම 4 ආවා 10යි කියලා අපිට හිතුවට ඇත්තට වැඩේ කරනකොට අනිවාර්යෙන් ඒ එනාගේට වඩා පොඩ්ඩක් හරි වැඩි ආයාසයක් යොදන්න වෙනවා. ඇයි ඒ? මට කියන්න ඕනේ බලන්න මේ. දැන් මේ දණ්ඩ කැරකවෙනකොට මෙන්න මෙතන ගෑවෙනව නේද? මේක හරහානේ ගෑ. සෝරි. දණ්ඩ කැරකවෙනකොට මෙතන ගෑවෙනවනේ. එතකොට ගෑවෙනකොට ළමයි මෙතන ඇති වෙනවා ඝර්ෂණ බල කියලා જાතියක්. ඒ කියන්නේ අපි මේ කරකවන එකට විරුද්ධව බල ඇති වෙනවා. ඝර්ෂණ බල. දැන් එහෙනම් ඔයාලට මේක උස්සන්න බාරයට අමතරව මේ ඝර්ෂණය මැඩ පවත්වන්නත් යම් ඒක නිසා කීයක් වුණාද 1000 නෙමෙයි කීයද 1000 එහෙනම් මට කියන්නේ ඝර්ෂණය මැඩ පවත්වන්න කීයක් වැඩිපුර දීලාද 100ක් වැඩිපුර දීලා පැහැදිලි ඔබට කියන කාරණා ඕනම යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනකොට මේ එනාගේට මේ පොතේ හැදෙන ગાණ නෙමෙයි වෙනත් අගයන් තමයි දෙන්න වෙන්නේ ඊට වඩා වැඩි ආයාසයක් යොදන්න සිද්ධ වෙනවා ඉතින් අපෙන් අහනවා නමුත් ප්‍රායෝගිකව මේ සිදු කරන විට යොදන්න ඕන ආයාසය බාරෙන් 4 එකක් දක්වා අඩු නැත. මෙයට හේතුව ආලියන්. යන්ත්‍රයේ ක්‍රියා කරන විට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවීමට යන්ත්‍රයේ ක්‍රියා කරන විට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවැත්වීමට යන්ත්‍රයේ ක්‍රියා කරන විට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවැත්වීමට යන්ත්‍රයේ ක්‍රියා කරන විට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවැත්වීමට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවැත්වීම අමතර බලයක් යන්ත්‍රයේ ක්‍රියා කරන විට ඇතිවන ඝර්ෂණ බල මැඩපැවැත්වීමට අමතර බලයක් යෙදිය යුතු නිසා අමතර බලයක් යෙදිය යුතු නිසා ඒ කියන්නේ අර ගාන හැදුවම පේනවා 1000යි දෙන්න ඇත්තට කරනකොට ඊට වඩා වැඩියෙන් දෙන්න ඒ වැඩියෙන් දෙන්නේ අර ඝර්ෂණය වැඩ පවත්වන්නත් අමතර බලයක් දෙන්න වෙන නිසා ඕනම යන්ත්‍රයක් වැඩ කරනකොට කොතන හරි ඇතිල්ලෙනවා ඒකට විරුද්ධව එතකොට අමතර බලයක් යොදන්න වෙනවා රයිට් හොඳයි දැන් ඊළඟට අපිට තියෙනවා මොකද්ද ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය කට්කාලේ යන්න වෙනවා
මං හිතනවා පුළුවන් වෙයි කියලා රයිට් ගමු වැඩි කතාන්දර නැතුව ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය ඉස්සෙල්ලාම කාර්ය කියන්නේ මොකද්ද කියලා මම ඔබට උගන්වන්නම් කාර්යයක් කියන්නේ ළමයි ඔන්න අහගන්න කාර්යයක් හරි කාර්යයක් කියන්නේ යම්කිසි වස්තුවක් මත බලයක් යොදලා ඒ වස්තුවේ පිහිටීම වෙනස් කරොත් පිහිටීම වෙනස් කරොත් අතා එනවා ඊපස්සේ යම්කිසි වස්තුවක් තමයි රූපයක් ඔයි ඔන්න රූපයක් තියෙනවා මේ රූපේ ගන්න මේ මෙතන තිබුණු වස්තුව මත බලයක් යොදලා ඒක මීටර එකක් දුරට පිහිටීම වෙනස් කරා අන්න කාර්යයක් සිදු වුණා එහෙම නැත්තම් ළමයි යම්කිසි වස්තුවක් මත බලයක් යොදලා ඒ වස්තුවේ හැඩය වෙනස් කරනවා නම් එතනත් කාර්යයක් සිදු වෙනවා නම් කාර්ය කියන්නේ මොකක්ද ආ කියන්නේ කාර්ය කියන්නේ මොකක්ද මට මේවට උත්තර දෙන්න කාර්යයක් සිදු කරන්න බලයක් ඕනේද ඕනෙමයි බලයක් තිබුණට මදි ඒ බලය නිසා වස්තුවේ පිහිටීම මොකද වෙන්න ඕනේ වෙනස් වෙයි කියන්නේ පිහිටීම වෙනස් වෙනවා කියන්නේ මොකද්ද චලනය චලනය වෙන්න බෑ චලනය එහෙම නැත්තම් හැඩය දැන් අපි තමු මොනවාද ටෙනිස් බෝලයක් කරා මම මේම මිරිකලා ඒක හැඩේ වෙනස් කරනවා අන්න කාර්යයක් සිදු වෙනවා එහෙනම් කාර්ය කියන්නේ මොකද්ද ආ කාර්යයක් සිදු වෙනවා කියන්නේ මොකද්ද කියන්නේ වස්තුවක් මත බලයක් යොදා වස්තුවේ පිහිටීම වෙනස් කිරීම හෝ වස්තුවේ හැඩේ වෙනස් කරොත් එතන සිදු වෙනවා මොකද්ද කාර්යයක් සිදු වෙනවා ඉතින් දැන් කවුරු හරි කිව්වොත් කොච්චර කාර්යයක් වුණාද කියලා ඇහුවොත් ඒක කොහොමද ගණනය කරන්නේ ඒක ගණනය කරන්නේ ළමයි යම්කිසි තැනක සිදු වෙච්ච කාර්ය ගණනය කරන්නේ ඔබ යොදපු බලය වැඩි කරන්න වස්තුව චලනය වෙච්ච දුරේ එතකොට ඔබට මොකද ලැබෙන්නේ කාර් වෙනවා මෙන්න කාර්යයේ සූත්‍රය මොකද්ද කාර්ය සමානයි යොදපු බලය වැඩි කිරීම බලය නිසා වස්තුව චලනය වෙච්ච දුර නැත්තම් විස්ථාපනය කියලා අපි ගන්නවා මෙතෙන්ලා මෙතෙන්ට විස්ථාපනය මීටරයයි ඒ සඳහා යොදපු බලය නිව්ටන් 3යි නම් මෙතන සිදු වෙච්ච කාර්ය කීයද 3 වරක් එක 3යි ජූල් 3යි කාර්යම ඉන්නේ මොනවෙන්ද ජූල් වල අපි ලියමු කාර්ය මොකද්ද කාර්යයක් කියන්නේ මොකද්ද කියලා අපෙන් අහනෝනේ කාර්ය ලෙස අදහස් වන්නේ කුමද ආලයා යම් වස්තුවක් මත බලයක් යෙදීම නිසා යම් වස්තුවක් මත බලයක් යෙදීම නිසා අනිවාර්යෙන් බලයක් වෙන්නේ නැහැ යම් වස්තුවක් මත බලයක් යෙදීම නිසා එහි පිහිටීම වෙනස් වීමක් හෝ එහි පිහිටීම වෙනස් වීමක් හෝ යම් වස්තුවක් මත බලයක් යෙදීම නිසා එහි පිහිටීම වෙනස් වීම හෝ එහි පිහිටීම වෙනස් වීම හෝ හැඩය වෙනස් වීම සිදුවන්නේ නම් හැඩය වෙනස් වීම සිදුවන්නේ නම් හැඩය වෙනස් වීම සිදුවන්නේ නම් කාර්යයක් සිදුවේ හැඩය වෙනස් වීම සිදුවන්නේ නම් කාර්යයක් සිදුවේ හැඩේ වෙනස් වීම සිදුවන්නේ නම් කාර්යයක් දුවේ හරි දැන් කියන ළමයි ඊළඟ ප්‍රශ්නය අහනවා කාර්ය ගණනය කරන්නේ කෙසේද ඕගොල්ලොම කියන්න හරි දැන් මම මේ පොඩි ගණන් ටිකක් දෙනවා අපි කරමු මේ කවුද ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් කාර්ය මනින්නේ මොනවයින්ද ජූල් වලින් මේ මෙයාට ගරු කිරීමක් විදියට රයිට් එයා ළඟ තියාගෙන ගණන් ටික අදමු රයිට් මෙන්න මට ටක් ගාලා ගණන් හදන්න ඕනේ නැහැ මනෝමෙන් හදලා කියන්න ඕනේ ඈ වස්තුවක් තියෙනවා ඒක මත අපි නිව්ටන් 100ක් යොදලා තල්ලු කරගෙන යනවා මීටර් දෙකක් සිදුවෙච්ච කාර්ය 200යි මොකද කරේ බලය වැඩි කරා ගමන් කරපු දුරෙන් පල්ලෙය තිබුණා පණිට්ටුවක් පණිට්ටුවේ බර නිව්ටන් 100යි මේක උස්සනවා මීටර් 5ක් ලණුවක් දාලා උස්සනවා මෙතෙන්ට ගේනවා සිදුවෙච්ච කාර්ය කොච්චරද 500යි තේරෙනවනේ කාර්ය කොහොමද ගණනය කරන්නේ ඒ අදාළ බලය වැඩි කරන්න ඕනේ ගමන් කරපු දුරේ හරිනේ සූත්‍රය ලිව්වද නෑනේ අලියම් ඉස්සෙල්ලා මේ ලියන්න කලින් ගන්න කාර්ය ගණනය කරන්නේ කෙසේද ආලයන් වස්තුව මත ක්‍රියා කළ බලය 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 වස්තුව චලනය වූ දුරෙන් ගුණ කිරීමෙන් වස්තුව මත ක්‍රියා කළ බලය චලනය වූ දුරෙන් ගුණ කිරීම වස්තුව චලනය වූ දුරෙන් ගුණ කිරීමෙන් සිදු වූ කාර්ය
ලැබේ. වස්තුව මත ක්‍රියා කළ බත් කලණයේ උදුරෙන් ගුණ කිරීමෙන් සිදු වූ කාර්ය ලැබේ. සිදු වූ කාර්ය ලැබේ. සිදු වූ කාර්ය ලැබේ. රයිට්. එහෙනම් සූත්‍රයේ ලියා ගන්න කාර්ය හොයන සූත්‍රයේ ඔගලගේ තුන්වෙනි සූත්‍රය මෙන්. තුන්වෙනි සූත්‍රය අද දවසේ දැන් සූත්‍ර තුනයි තව සෙට් එකක් එනවා මග. තව විනාඩි 20ක් තියන්න පුළුවන්. ඒකෙන් යන්නේ නැහැ මං. මම මේ කොහොම හෙමින් යන්නේ. අපි ඕනුනොත් 9ට පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ගමු. අද ලබන සතියේ සූත්‍ර ටික පාඩම් ගන්න. අද කරලා යමු. කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වෙච්ච විස්ථාපනය නැත්තම් තුර. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ ඕගොල්ලොම ලියන්න පුළුවන් නේද? මොකක්ද අහන්නේ? කාර්ය මනුන් ලබන ඒකකයේ කුමද්ද? මොකද්ද? ජූල්. කැපිටල් ජේ ඈ. ජේම්ස් ප්‍රෙස්කොට් ජූල්ට ගරු කිරීමක් විදියට. ජූල්. රයිට්. හරි, දැන් අපි හැමෝම දන්නවා කාර්ය ගණනය කරන්න දන්නවා. හරි, දැන් එහෙනම් ඔන්න ඊළඟ සූත්‍ර සෙට් එකට යන්නයි යන්නේ. හරි, දැන් මොම් රයිට් බලා ගන්න වැඩේ හොඳට අහගන්න. ඉස්සෙල්ලා දඟලන්න එපා, ලියන්න ලියන්න එපා. මං කියන දේ අහගන්න ඉස්සෙල්ලා. දැන් ළමයි මේක බලන්න. මේකේ යන්ත්‍රයකින් වැඩක් කරගන්න පුළුවන්ද? අපි යන්ත්‍රයට බලයක් ශක්තියක් නොදී යන්ත්‍රය අපිට වැඩක් කරලා දෙනවද? මම පටන් ගන්නකොටත් කිව්වා එහෙම වෙන්නේ නැහැ. මේ හැම යන්ත්‍රයක්ම වැඩ කරන්න ඒකෙන් වැඩක් ගන්න නම් ඒකට අපි ශක්තිය දෙන්න ඕනේ. ඒක මත අපි කාර්ය සිදු කරන්න ඕනේ. එහෙනම් යම්කිසි යන්ත්‍රයකින් මේ කාර්යයක් කර ගැනීමට යන්ත්‍රය මෙහෙම තියාගෙන ආකාරය කරන්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. යන්ත්‍රයක් තියෙනවා නම් ඒකෙන් කාර්ය කරගන්න අප විසින් යන්ත්‍රයට යම්කිසි අපවෝ අපම පෙට්‍රල් දාලා ඔකකින් හරි ඒකට ශක්තිය දෙන්න ඕනේ, බලය දෙන්න ඕනේ. ප්‍රථම වැඩ කරන්න. නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඔන්නෝසුවක් ගන්න. බැටරි බැක් කරනවා. ඒක තමයි සාමාන්‍ය යන්ත්‍රයක ස්වභාවය. ඉතින් ළමයි මේක කියනවා මේ දැන් ඔබ හිතන්න මේක ගල ඉස්සෙනවද මෙහෙන් කාර්ය නොකරොත්? මේ මිනිස්සයා බලයක් යොදලා මේක තල්ලු නොකරොත් ගල ඉස්සෙනවද? ගල ඉස්සෙන්නේ නැහැ. එහෙනම් යන්ත්‍රය මත මෙයා මොකද්ද කරන්න ඕන? කගිය යන්ත්‍රය මත මෙයා මොකද කරන්නේ? කාර්යයක් සිදු කරාම යන්ත්‍රය විසින් අපිට කාර්යයක් කරලා දෙනවා, ගල උස්සලා දෙනවා. පැහැදිලි. එතකොට අප විසින් යන්ත්‍රය වෙත අප විසින් සිදු කරන කාර්යයට කියන්නේ මොකද්ද? ප්‍රධාන කාර්ය. මේක මාප්‍රාණ ද නෙමෙයි, ප්‍රදානය කරනවා, දෙනවා. යන්ත්‍රයට අපි කාර්ය දෙනවා. ආන්න අප විසින් යන්ත්‍රය මත කරපු කාර්යයට කියන්නේ මොකද්ද? ප්‍රධාන කාර්ය. අප මේ අප විසින් යන්ත්‍රය මත කාර්යයක් කරාම යන්ත්‍රය අපිට කරලා දෙනවා කාර්යයක්. ඒකට කියන්නේ ප්‍රතිදාන කාර්ය. එහෙනම් වචන දෙක කියන්නේ මොකද්ද? ප්‍රධාන කාර්යයි ප්‍රතිදාන කාර්යයි. දැන් ෆෑන් එක කරාම අපි දුන්න ඒ දෙක ප්‍රධාන කාර්ය. ෆෑන් එක කැරකිලා අපිට හුලම් දෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රතිදාන කාර්ය. පෑදිල ඔබට කියන කාර්ය. යන්ත්‍රයක එහෙම තමයි වෙන්නේ. රයිට්. ඉතින් අපි ලියමු ප්‍රධාන කාර්ය ලෙස අදහස් වන්නේ කුමක්ද කියන්නේ? යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට අප යන්ත්‍රයේ වෙත යම් කාර්යයක් සිදු කරන්න ඕනේ. ඒ කාර්යයට කියන්නේ ප්‍රධාන කාර්ය. යන්ත්‍රය නැත්තම් වැඩ කරන්නේ. දැන් මෙතන නම් මේ මිනිස්සුන්ට බලය යොදලා පල්ලයට තල්ලු කරන එක තමයි ප්‍රධාන කාර්ය. ප්‍රධාන කාර්ය. ප්‍රධාන කාර්ය.
යන්ත්‍රය වැඩ කරන්නේ අපි කාර්ය කරන්න ඕනේ අපි කාර්ය ප්‍රදානය ශක්තිය ප්‍රදානය කරන්න. එතකොට යන්ත්‍රය අපිට වැඩක් කළ දෙයි. අප යන්ත්‍රයේ මත කරන කාර්ය තමයි ප්‍රධාන කාර්ය කියන්නේ. රයිට්. දැන් ළමයි ප්‍රධාන කාර්ය ගණනය කරන්නේ කෙසේද? අපි යන්ත්‍රය මත කරපු කාර්ය ගණනය කරන්නේ කොහොමද? අපි යන්ත්‍රය මත කරපු කාර්ය ගණනය කරන්නේ අප විසින් යොදපු බලය වැඩි කරන්න ඕනේ ඒ බලය ගමන් කරපු දුරෙන්. එතකොටනේ දැන් බලන්න මම යහන් කාර්ය හැව්වේ කොහොමද? බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. ඉතින් මෙතන සිදු වෙච්ච කාර්යය කියන්නේ කීයද? 100ක බලයක් යොදලා මෙයා මීටර් දෙකක් තල්ලු කළා තියෙනවා. සිදු වෙච්ච මෙයා යන්ත්‍රය මත කරපු ප්‍රධාන කාර්ය කොච්චරද? ඈ 100 වැඩි කිරීම දෙක. බලය වැඩි කිරීම බලයේ ගමන් කරපු දුර කීයද? 200. එහෙනම් ප්‍රධාන කාර්ය කොහොමද හොයන්නේ? මේ යොදන බලයට අපි විශේෂ නමක් කියනවා. මොකද්ද? ආයාසය. මෙන්න මේ දුරට විශේෂ නමක් කියනවා ආයාසයේ විස්ථාපනය. එහෙනම් ප්‍රධාන කාර්ය වන්නේ කොහොමද? ආයාසය වැඩි කරනවා ආයාසයේ විස්ථාපනයෙන්. එතකොට අප කරපු කාර්ය ලැබෙනවා. අපෙන් අහනවා යන්ත්‍රයක ප්‍රධාන කාර්ය ගන්නේ කරන්නේ කෙසේද? දාල යන්න. ආයාසය. 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 ආයාසයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ආයාසය. ආයාසයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිකාර ලැබේ. ආයාසය ආයාසයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ප්‍රධාන කාර්ය ලැබේ. ආයාසය ආයාසයේ විස්ථාපනයෙන් ගුණ කිරීමෙන් ප්‍රධාන කාර්ය ලැබේ. අපි එක සූත්‍රයක් විදියටත් ලියන්න පුළුවන්. ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ වැඩි කිරීම ආයාසයේ ස්ථාපනය වෙන. ඒක ඊළඟ කොටුවේ ලියන්න. ප්‍රධානය කරපු කාර්ය කියන්නේ ඔබ යොදපු ආයාසයේ වැඩි කරන ආයාසයේ චලනය වෙච්ච දුර. නැත්නම් ආයාසයේ විස්ථාපනය. එතකොට ඒකෙන් ලැබෙන ඔබ කරපු කාර්ය. කාර්ය. ඔබ විසින් යන්ත්‍රය මත කරපු කාර්ය. සූත්‍රේ ලියන අතර ආ ගන්න ලබන සතිය ඕගොල්ලන්ට අපි පොඩි පරීක්ෂණයක් කියනවා. 14 වෙනි පාඩම අපි ඉවර කරානේ පාඩම. ආලෝකේ පාඩම මතකද? ඒකෙන් විතරයි ලොකු එකක් නෙවෙයි. එක A4 පිටුවයි තියෙන්නේ. එක A4 පිටුවයි. ඒක ඇවිල්ලා යුනිට් ටෙස්ට් එකක් විදිහටයි දෙන්නේ. ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. පරාවර්තන නියම දෙකක් කියලා දුන්න මතකයිනේ. පරාවර්තන නියම දෙක පාඩම් කරගන්න ඕනේ. මම මේ කියන්නේ අනිවාර්යෙන් අහන්න. උතර පාඩම් කරගෙන ඉන්න පුළුවන්. හරිද? ඊළඟට කිරණ රූප සටහන් අඳින්න දැනගන්න ඕනේ. පතන කිරණේ අර වර්තන කිරණේ ඒවා ලක්ෂ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ දෝංකාරය කියන්නේ මොකද්ද? ප්‍රතිනාදය කියන්නේ මොකද්ද? ඒ ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කොහොමද දෝංකාරය වළක්වන්නේ? කොහොමද මතකද? කොහොමද දෝංකාරය ප්‍රතිනාදය දෙකේම වළක්වන්නේ? කොහොමද? හා? පිටි මොනවා කරන්න ඕනද? හා? රාළු කරන්න. ඊට පස්සේ සිදුරු සහිත පහළ ආවර්තය දාන්න ඕනේ. රළු තිර රෙදිය ප්‍රතිපාඩම් සහර මේ ගානක් එනවා මතකද ඔයගලන්ට? මූදි ගැඹුරු හොයන ගාන පල්ලයට ගිහිල්ලා ආයෙනකොට ගාන අන්න එකකින් ගානක් එනවා. මොන මං එනේවා ටිකක් තරමක් කිව්වා. 14 ලොකු පාඩම එක පාඩමකින් 100 100 ගන්න පුළුවන් හැම ළමයෙකුටම පාඩම් කරගෙන. වැඩි වෙලාවක් දෙන්න විනාඩි 5ක් වගේ පරිමෝණ විනාඩි 20යි ටක් ගාලා කරන්න ඕනේ පාඩම් කරගෙන. හරි. නිර්මාණේ 14 වෙනි පාඩමේ ඒකක පරීක්ෂණයක්. මේ පාඩමේ වුණාම මේකිනුත් ඒ වගේ ඒකක පරීක්ෂණයක් දෙනවා. පොඩි ඒක පරීක්ෂණයක් පාඩම්. රයිට්. හොඳයි ඊට පස්සේ ගාන හදන්න 20 වෙනි ගාන හදන්න බලන්න 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ පෙරලලා බලන්න. 12 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට දීලා තියෙනවා මේ තුර කීයද? 60යිද දීලා තියෙන්නේ. මේක 60යි නේද? මේක කීයද? මේක 15යි නේද දීලා තියෙන්නේ. එතකොට කියනවා 12 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ ආයාසය වල ගානක් තියලා තිනවා කීයද තියලා තියෙන්නේ 50යි. මේ මිනිස්සයා මේ ප්‍රශ්නේ මේක කුස්සාද්දි නිව්ටන් 50 කෙරපනම් ප්‍රධාන කාර්ය ගණනය කරන්න ලෝවා ගණනය කර තනියෙන් ගියා සූත්‍රය ලියලා ගන්න. මේ දැල් ලිව්වේ සූත්‍රය. ප්‍රධාන කාර්යයි ලිය ප්‍රධාන මානයි ආයාසය වැඩි කිරීම ආයාසයේ විස්ථාපනය. දැන් මෙතන අගයන් දෙකම තියෙනවා. ඔයාලට ගාන හදන්න පුළුවන්. හැබැයි පුතාලා සෙන්ටිමීටර දාන්න බෑ. මීටර් කළා දාන්න ඈ. දැන් මෙතන තියෙන සෙන්ටිමීටර වලින් එක මීටර් කළා දාන්න.
ඒ මනුස් ගල උස්සන්න කරපු කාර්ය. ගල උස්සන්න කරපු කාර්ය. ගල උස්සන්න ප්‍රදානය කරපු කාර්ය ප්‍රධාන කාර්ය. උතන ප්‍රධාන කිව්වොත් තමයි මා ප්‍රාණ දායන ලියන්න එපා. ප්‍රධානයකින් දානයකින් දෙනවනේ ප්‍රධානේ. නිකන් දයන් නෑ. මේ දයන් ප්‍රධාන. එවද සූත්‍රේ ලිව්වා ගාන හැදුවා. දැන් සෙන්ටිමීටර් මීටර් කරන්නේ කොහමද? තමයි සමහර ළමයි 100ෙන් ගුණ කරලා 10ෙන් ගුණ කරලා සෙන්ටිමීටර් කරපොත 100ෙන් බෙදලා සෙන්ටිමීටර් රගයක් මීටර් කරන්නේ සෙන්ටිමීටර් රගෙ එතකොට තමයි මීටර් වෙන්නේ ඈ දේවාලියන ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ වැඩි කිරීම ආයාසයේ විස්ථාපනය විස්ථාපනය ආයාසයේ 50 නිව්ටන් විස්ථාපනයේ 60යි ඒක 100ෙන් බෙදන්න ඕනේ 100ෙන් ඈ ඒක 100ෙන් බෙදන්න ඕනේ මීටර් කරලා සෙන්ටිමීටර් අගයක් මීටර් කරන්න 100ෙන් බෙදන්න ඕනේ එතකොට මේ බිද්දුවට මේ බිද්දුව සෝරි එම කපන්න බෑ මේ බිද්දුවට මේ බිද්දුව මේ බිද්දුවට මේ බිද්දුව කැපුවම උඩ 6 වැඩි කිරීම 5 ඉතුරු වෙන්නේ කීයද 30යි කි. ඔන්න. අයවර පාතියයි යුක්තියයි. තමාර ළමයට තාම සෙන්ටිමීටර් මීටර් කරගන්නත් බෑනේ ගණන් වල ඕ ගන්නනවා. අපිට නම් ඔය 6 දි ගණන් වල දි කියන්නේ 6. 6 වස සෙන්ටිමීටර් මීටර් මීටර් කිලෝමීටර් මිලිමීටර් එකක පරිවර්තන. 30 ආපු ළමයි කෝ 30 ආවද තිය ආ තියයි ජූල්ලේ දැන් ඔයා කො 100 බෙදලා නැන්නේ ඉතින් බෙදුවා ඉතින් ඒක පෙන්වන්න ඕනේ පොතේ හරිද ඉතින් බෙදලා හරියන්නේ නැහැ එතකොට අපි දන්නේ නැහැ මොකද්ද කරේ කියලා හදා ගන්න බැරි වෙච්ච ළමයි හදා ගන්න right ඊට පස්සේ ප්‍රතිදාන කාර්ය ප්‍රතිදාන කාර්ය හදාගත්ත නැති අය හදාගන්න අපි තව විනාඩි 5ක් විතර ගමු 9 පහ වෙලා පොඩි වෙලාවක් යනවා මට මේක ඉවර කරන්න ඕනේ අද විනාඩි 5ක් විතර වැඩිපුර ගන්න වෙනවා right මොකද්ද ළමයි ප්‍රතිදාන කාර්ය කියන්නේ ස්විච් එක දාන්න මොකද්ද ප්‍රතිදාන කාර්ය යන්ත්‍රයට අප විසින් යන්ත්‍රයට අපි කාර්යයක් කරාම යන්ත්‍රය අපිට කාර්යයක් කරලා දෙන. අන්නේ යන්ත්‍රය අපිට කරලා දෙන කාර්යයට මොකද කියන්නේ? ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රයට අපි කරන කාර්යයට මොකද කියන්නේ? ප්‍රදාන කාර්ය. ඔච්චරයි කතාව. දරාලිය ප්‍රතිදාන කාර්ය කියන්නේ. යන්න යන්ත්‍රයේ වෙත යම් කාර්යයක් සිදු කරන විට යන්ත්‍රය මගින් අපට කාර්යයක් කරලා දෙනවා. අන්න ඒකට අපි කියන්නේ ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්ය දැන් අමෙරිට කිට්ටු නිසා කලබල වෙන්න එපා පොඩ්ඩ කරලා ඒම ඕනේ නෑ නාඩි 5ක් විතර මම පොඩ්ඩක් ගන්න එච්චරයි කොහොමත් ඒ වෙලාවෙ ඉන්න වෙනවා කලබල නොවයි කියලා යන්න බෑ හරි ඕනම යන්ත්‍රයකින් යන්ත්‍රයකට අපි ශක්තිය දුන්නොත් මේ අපිට වැඩක් කරලා දෙන්න.
ඒ අපිට කරලා දෙන කාර්යය තමයි ප්‍රතිදාන කාර්යය. ඒකේ සූත්‍රෙත් මම උතන දීලා තියෙනවා. දැන් ඔබට ඒක ලියන්න පුළුවන්. ඔව්, පොටුවේ ලියන සූත්‍රය 32 වෙනි ප්‍රශ්නෙට මම උත්තරේ කියන්නම්. සූත්‍රෙත් ඔබම ලියාගන්න. දැන් දන්නවනේ සූත්‍රේ. බාරය යන්ත්‍රය කරලා දෙන වැඩේ තමයි ගල උස්සලා දෙන එක. ඉතින් ගල කියන්නේ බාරය. ඒක වැඩි කරන්න ඕනේ බාරයේ විස්ථාපනය. ගල කොච්චර උඩට ගියාද කියන එක. එතකොට ලැබෙනවා එතන සිදුවෙච්ච කාර්ය. ප්‍රතිදාන කාර්ය ලබා ගන්නේ බාරයේ වැඩි කිරීම බාරයේ විස්ථාපනය. බාරයේ වැඩි කිරීම බාරයේ විස්ථාපනය ප්‍රතිදාන කාර්ය ලබා ගන්න පුළුවන්. හරිනේ, එහෙනම් ඒකේ මගහැරපු ගානට යම් 22 මගහැරියා නේද? ප්‍රතිදාන කාර්ය කොහමද හොයන්නේ? ආල යන බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් 22 මගහැරලා ආවනේ ප්‍රශ්නය. බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් ප්‍රතිදාන කාර්ය ලැබෙනවා. බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් බාරයේ විස්ථාපනයෙන් වැඩි කිරීමෙන් ප්‍රතිදාන කාර්ය ලැබේ. ප්‍රතිදාන කාර්ය ලැබේ. රයිට් ළමයි, එහෙනම් ගාන හදන්න. දැන් මේකේ අහනවා ප්‍රතිදානක. දැන් මේක අපි එව්වනේ මෙතන වෙච්ච සිද්ධිය. දැන් මෙතන බාරය කීයයි කියලා ගන්නලුත් ඒගොල්ලෝ. බාරය 150යි. එතකොට ළමයි බාරය 150 නිව්ටන් උඩට ගියා කොච්චරද? සෙන්ටිමීටර් 15ක්. ආ මෙතන වෙච්ච කාර්ය ගණනය කරන්නේ. සූත්‍රය ලියලා හදන්න ඕනේ. ප්‍රතිදානකාරය සමානයි කියලා ලියලා සූත්‍රය ලියලා මෙන්න මෙතන තියෙනවා බාරය 150යි. බාරය චලනය වෙච්ච දුර එවත් බාරය විස්ථාපනය සෙන්ටිමීටර් 15යි. ඉතින් ඔබට ඒ දෙක ගුණ කරාම බාරය ප්‍රතිදාන කාර්ය ලැබෙනවා. සූත්‍රය දැම්මා, අගයන් ආදේශ කරා. ඕ ඉතින් සෙන්ටිමීටර් 15ක් දුන්නු සෙන්ටිමීටර් මීටර් කරන්න. දැන් කියලා දුන්නා සෙන්ටිමීටර් මීටර් කරන්න කොහොමද කරන්නේ? CM බෙදන්න ඕන. ඒ කියන්නේ 15 CM බෙදන්න. ඔව්. හදුවා. කො ගාන හදන්න. කො උත්තරේ? දැන් හදන්න ඕන ගාන.
ගානහදන්න ගානහදා ගන්න බැන්න වැඩකුත් නෑ. අගයන් දීලා තියෙනවා ඒක ගුණ කළ උත්තරේ ගන්න බෑ කියන්නේ. ඉතින් වැඩක් නෑ. බාරය කීයද? එකසිය පනහයි. බාරයේ විස්ථාපනය කීයද? 15 බෙදන්න ඕන කීයෙන්ද? 100. 100 බෙදන්න බෑ 15. මීටර් කරන්න එපා. එතකොට මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 15 15 කීයද? 225යි. 225 10 බෙදුවම කීයද? 22.5 ජූල්. ඕන. 22.5. කොහොමද 22.5 ආපු ළමයි? 22.5. ඉවරනේ ඉවරනේ. යන්. මොකද්ද කියන්නේ? ඔව්. හරි. ඉතින් ආයාසයේ චලනයේ උදුර 60යි. උඩට එන්නේ ආයාසයේ චලනයේ උදුර 60. ඒ හරි. Right. ඊළඟට කාර්යක්ෂමතාවයත් අත්ගාලා කරනවා. කාර්යක්ෂමතාවය. Right. හැබැයි ඒකට ටික විනාඩි 5ක් පොඩ්ඩක් ගම්. මේක හරියට ලියාගන්න. කාර්යක්ෂමතාවය. ඔන්න ආගන්න. කාර්යක්ෂමතාවය කියන්නේ ළමයි දැන් බලන්න ඔන්න බලන්න. යන්ත්‍රයක් තියෙනවා. යන්ත්‍රයට මම දෙනවා ළමයි ජූල් 100ක්. ඒකට අපි කියන්නේ මොකද්ද? ප්‍රධාන කාර්ය. අපි දෙන ශක්තියට කියන්නේ ප්‍රධාන කාර්ය කියලානේ. යන්ත්‍රය මට කරලා දෙනවා ජූල් 60ක වැඩක්. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්ය. එතකොට 100 ආගන්න. 100ක් දුන්නම එයා කරලා දෙන්නේ කීයක වැඩක්ද? ඕ ඉතුරු 40. ඉතුරු 40කෝ. ඕනම යන්ත්‍රයක් වැඩ කරනකොට ශක්තිය අපතේ යනවා. දැන් උදාහරණයක් මේ ෆෑන් වැඩ කරනකොට අපිට ඕනේ උලන් වදින්නනේ. අපිට ඕනේද සද්දේ? ෆෑන් වල සද්දයක් එනවනේ. එනවනේ. සද්දේ ඕනේද අපිට? සද්දේ ඕනේ නැහැ. ඕක කැරකෙනකොට අනිවාර්යෙන් ඕක ඇතුලේ රත් වෙනවා. රත් වෙන්න ඕනේද අපිට? නැහැ. අපිට ඕනේ උලන් ටික වදින්නනේ. ඒ වුණාට ඒක වැඩ කරනකොට රත් වෙලා යම් කිසි ශක්තියක් තාපයේ විදියට අපතේ යනවා. තව ශක්තියක් ශබ්දයේ විදියට අපතේ යනවා. දැන් මේ බල්බ් එකක් ගන්න. බල්බ් එකෙන් අපිට ඕනේ මොනවද? ආලෝකයනේ. ඒ නේද? ආලෝකයනේ ඕනේ. ඒ වුණාට බල්බ් එක රත් වෙන්නේ නැත්. රත් වෙන එක අපිට වැඩක් තියනවද? එහෙනම් ඒ රත් වෙලා යන ශක්තිය අවශ්‍ය ශක්තියද අපතේ යන ශක්තිය? අපතේ යන ශක්තිය. මේ ඕනම යන්ත්‍රයක් ලෝකේ තියෙන ඕනම යන්ත්‍රයක් දැන් වාහනයක් ගන්න. වාහනේට අපි පෙට්‍රල් දාලා යනවා ගමන. අපිට ඕනේ අපි ඔය යන්නනේ. හැබැයි වාහනේ යනකොට එන්ජින් එක මොකද වෙන්නේ? රත් වෙනවා. වාහනේ ස්ටාර්ට් කරන රංගල් සද්දයක් එනවා. සද්ද ඕනේද අපිට? රත් වෙන්න ඕනේද අපිට? නෑ. එහෙනම් අර දාන පෙට්‍රෝලින් කොටසක් අපත යනවා මොනවා විදියටද? තාපයේ ලෙස අපත යනවා, ශබ්දයේ ලෙස අපත යනවා. පෑදිල ඔබට කියන කාරණේ. ඕනම යන්ත්‍රයක ඔය විදියට අපත යනවා. එහෙනම් මට කියන්න මේකේ කොච්චර අපත ගිහිල්ලාද? මේකේ කොච්චර අපත ගිහිල්ලාද? 40ක් අපත ගිහිල්ලා. පෑදිල ඔබට කියන කාරණේ. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය. එතකොට මේකේ කීයද? 100ට 60යි කියලා කාර්යක්ෂමතාවය කියන්න පුළුවන්. 100ක් දුන්නොත් 60යි ප්‍රයෝජනවත් ශක්තිය බවට පත් වෙන්නේ. 40ක් අපත යනවා. අපි තම යන්ත්‍රයක කාර්යක්ෂමතාවය 100ට 30යි කියලා දුන්නොත් ඔබට. ඔබට කියනම් කිසි යන්ත්‍රයක කාර්යක්ෂමතාවය 100ට 30යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 100ක් දුන්නොත් කොච්චර අපත යනවා? 70ක් අපත යනවා. පැහැදිලිද ඔබට කියන කාරණේ? 100ට 100 කාර්යක්ෂමතාවයේ තියෙන යන්ත්‍ර කොහෙවත් ලෝකේ නැහැ. ඕනම යන්ත්‍රයක චුට්ටක් හරි ශක්තිය අපත යනවා යනවාමයි. හරි, ඇත්තම කියනවා නම් 60ක් වගේ තියෙනවා නම් හොඳ යන්ත්‍රයක්. 40 කොහොමත් අපත යනවා ළමයි. නවත්තන්න බෑ. හරි. මොකද එතකොට කාර්යක්ෂමතාවය කියන එක හොයන්නේ කොහොමද එතකොට? ඒක හොයන්නේ මෙහෙමයි. ආගන්න. ඉතින් ටික කාර්යක්ෂමතාවය හොයන්නේ මෙහෙමයි. දැන් ප්‍රතිදාන කාර්ය තියෙනවානේ. ප්‍රතිදාන යන්ත්‍රයෙන් අපිට කළ දෙන කාර්ය ප්‍රතිදාන කාර්ය බෙදන්න ඕනේ මොකෙන්ද? ප්‍රධාන කාර්යෙන් වැඩි කරන්න ඕනේ 100ට 100ෙන්. එතකොට කාර්යක්ෂමතාවය ලැබෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? අප ලබා දුන්නු ශක්තිය සහ අපිට යන්ත්‍රයෙන් කරලා දෙන ශක්තිය දෙක අතර අනුපාතය ප්‍රතිශතයක් විදිහට ගත්තම ඒකට කියන්නේ මොකද්ද? කාර්යක්ෂම
කාර්යක්ෂමතාවය. හරි සරලව රයිට් අපි කාර්යක්ෂමතාවය ලියලම වැඩේ ඉවර කරමු. මං කියන්න ලියන්න මෙහෙම කාර්යක්ෂමතාවය කියන්නේ මොකද ලියන්න. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රයෙන් අපිට කරලා දෙන කාර්ය. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය. එහි ප්‍රධාන කාර්යයට දරන අනුපාතය. එහි ප්‍රධාන කාර්යයට දරන අනුපාතය. එහි ප්‍රධාන කාර්යයට දරන අනුපාතය. යන්ත්‍රයක ප්‍රතිදාන කාර්ය එහි ප්‍රධාන කාර්යයට දරන අනුපාතය. එහි ප්‍රධාන කාර්යයට දරන අනුපාතය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වයි. ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට කාර්යක්ෂමතාවය හඳුන්වයි. කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වයි. උත්‍රේ ලියාගන්න කොටුවේ. ඔන්න දැන් තවත් සූත්‍රයක් එකතු වුණා ඈ. තවත් එකක් එකතු වෙනවා. ඒක අද කරන්න බැරි වෙනවා. තමයි. වෙලා මදි. ඒකට තව විනාඩි 15ක් විතර ඕනේ. 10ක් 15ක් විතර ඕනේ බෑනේ. දැන් මේ සූත්‍ර ටික තියෙනකොට කටපාඩම් කරන් එන්නත් ඕන. මං ගන්නවා. හරි. කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍රයක කියන කැලේ ඕනේ නැහැ. කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100ට 100. ඒ වගේම ලබන සති එනකොට තුන්වෙනි වාරයේ ප්‍රශ්න පොත අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕනේ මට. ඒකේ මේ ගණන් ටික අපි කරනවා. ඒකේ ගණන් ටිකක් තියෙනවා ඒකත් කරනවා. තුන්වෙනි වාරයේ පොත අනිවාර්යයෙන්ම අරන් එන පොත ඈ. හරි. කලබලයක් නැ ලියා ගන්න. තව විනාඩි පොඩි විනාඩි පහයි ගත්තේ අද එහෙම වැඩි වෙලා ගත්තේ. හරි. අර ටිපෙක්ස් එකක් තියෙන කාගේද? අරන් යන්න. හරි ලියලා ඉවර නම් ඔබට යා හැකියි. ලබන සතිය එනකොට පාඩම් කරගෙන එන්න. හරි. එන්න එන්න. යන්න අදහසක් නැද්ද?